සාමය සෞභාග්‍ය රැඳී වාසනාවන්ත සුබ නව වසරක් වේවා. අලුත් වසරක් උදා වූවා. වසරක් ගෙවි නැවුම් පැතුම් සමග අලුත් වසරක් උදා වූවා. නව වසරේ සම්ප්‍රාප්තිය සැමරීමට උත්සවාකාරයෙන් සිදු කිරීම පවතින කොවිඩ් තත්ත්වය මත අපට සිදු කිරීමට නොහැකි වී තිබෙනවා. නමුත් පරිමාණක අධ්‍යක්ෂක ජෙනරාල් ඉංජිනේරු නිහල් සිරිවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් චාම් උත්සවයක් පැවැත්වීමට නියමිතයි. මම හිතන්නේ මේ අවස්ථාවේදී එම චාම් උත්සවයට අභිමානයක් එක් කරමින් පරිමාණක අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මැතිතුමාගේ පැමිණීමක් සිදු වූවා. අපි බොහොම ගෞරවයෙන් එතුමාව පිළිගනු ලබනවා. එසේම මෙම අවස්ථාවට සහභාගී වූ පරිමාණික අධ්‍යක්ෂක ජෙනරාල් තුමා, අතිරේක අධ්‍යක්ෂක ජෙනරාල් මහත්ම මහත්මීන්, අධ්‍යක්ෂක මණ්ඩලය, ඇතුළු කාර්ය මණ්ඩලයේ ඔබ සමව බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. මේ අවස්ථාවේදී අපගේ කටයුතු පෙළ ගැස්මේ ප්‍රථමයෙන් ආගමික වතාවත් ඉටු කිරීම සිදු වූයේ නවවසක සෙත් ප්‍රාර්ථනා රැගෙන පරිමාණික අධ්‍යක්ෂක ජෙනරාල් තුමා ප්‍රමුඛ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ආගමික වතාවත් සිදු කරනු ලැබුවා. මීළඟට යෙදී තියෙන්නේ ජාතික ගී ගජය සහ දෙපාර්තමේන්තු ගජය එසවීමේ අවස්ථාවයි. මෙහිදී මම බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා පරිමාණික අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මැතිතුමාට ජාතික ගජය එසවීම සඳහා. එසේම පරිමාණික ගජය එසවීම පරිමාණික අධ්‍යක්ෂක ජෙනරාල් ඉංජිනේරු නිහල් සිරිවර්ධන මැතිතුමා අතින් සිදුවනවා ඇත. Thank you.
Senang.
සුවිශේෂී වූ ප්‍රජා සත්කාරය සිදු කිරීම සිදු වෙනවා. අද දිනේ පොස්කල 200ක් ඔබ සැම වෙනුවෙන් ප්‍රදානය කරත් ඉදිරියේදී ඔබගේ අවශ්‍යතා මත තවත් එම ශාක ලබා දීමට එම අංශය කටයුතු කරනවා. එසේම මෙම අවස්ථාවේදී පරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් තුමා වෙත මේ අද දිනේ පවතින කාර්යබහුලත්වයේ හේතු කොටගෙන එතුමාට මෙතනින් ඉක්මවීමට අපි අවස්ථාව සලසා දිය යුතුයි. එතුමාට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවට සහභාගී වීමට පැමිණීම ගැන. කටයුතු නැවතත් අපි ආරම්භ කිරීමටයි සූදානම් වන්නේ. අපේ තව අවුරුදු සැමරීමේ උත්සවයේ පෙළ ගැස්ම මදකට වෙනස් කරන්න සිදු වූවා පරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් තුමාගේ පැමිණීමත් සමගම. ඒ අනුව මීළඟට යෙදී තිබෙන්නේ නිදහස් දේශයක අභිමානය වෙනුවෙන් තම ජීවිත පූජා කළ වීරෝදාර රණවිරුවන් මෙන්ම අනෙකුත් සැම සිහි කිරීම වගේම වරිමාර්ග දෙපාර්තමේන්තුවේ යුග මෙහෙවරට දායක වී මියගිය යම් අයෙක් වේ නම් ඒ සැම සිහිපත් කිරීමට විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් නැදී සිටින මෙන් ඔබ සැමගෙන් මා බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඔබ සැමට ස්තුතිවන්ත වෙනවා. රාජ්‍ය පාලනයක කොටස්කරුවන් වන අප උදා වූ 2022 නව වසරේදී වඩාත් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් උදෙසා ප්‍රතිඥාව ලබා දීමේ අවස්ථාවයි මීළඟට එළඹී තිබෙන්නේ. ප්‍රතිඥාව ලබා දීමේ කටයුතු සිදු කිරීම සඳහා මා ගෞරවයෙන් ආරාධනා කරනවා වරිමාර්ග දෙපාර්තමේන්තුවේ සුභසාධක සංගමේ සභාපති කොළඹ කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ දෑදීර මහත්මිය වෙත. දෙදහස් විසිදෙක වර්ෂයේ රාජකාරී අරඹන පළමු වැනි දිනය වන අද දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ලක්වාසි ජනතා අපේක්ෂාවන් යථාර්ථයක් බවට පත්කරන නව වසරක සමාරම්භය සනිටුහන් කරයි. අදින් ආරම්භන නව වසරේ එකම රටක් එකම දයක් තුළ එක කොඩියක සෙවනේ එක් සත්තු හා එක් සිත්තු විකසිත වන සුරක්ෂිත වූ අපගේ මාතෘභූමිය තුළ රට හදන සෞභාග්‍යය දැක්ම පෙරදැරි කරගත්
විනය ගරුක නීති ගරුක ගුණ ගරුක සහ සෞඛ්‍ය සම්පන්න සමාජයක් බිහි කිරීමටද තිරසර පරිසර කර්මනාකරණය මුල් කොටගත් භෞතික සම්පත් සංවර්ධනය තුළින් ජනතා කේන්ද්‍රීය ආර්ථිකය බිහි කිරීමටද නූතන තාක්ෂණයෙන් සන්නද්ධ සස්ත්‍රීක මානව සම්පත මෙහෙයවන පිරිසිදු රාජ්‍ය පාලකයක පාලනයක කොටස්කරුවෙකු වන මම මහජන මුදලින් වැටුප් ලබන රජයේ සේවකයෙකු ලෙස රාජ්‍ය ප්‍රතිපත්ති හා අරමුණු ක්‍රියාත්මක කිරීමෙහිලා මා වෙත පැවරෙන්නා වූ කාර්යභාරය කාර්යක්ෂමව සඵලදායීව තිර අධිකණයෙන් යුතුව උපරිම කැපවීමෙන් අවංකභාවයෙන් මහජනතාවට පක්ෂපාතීව සපුරා ඉටු කරන බවට ප්‍රතිඥා දෙමි දියුරුන් දෙමි බොහොම ස්තුතියි ඔබට බිහිවෙන්න ස්තුතිවන්ත වෙනවා වසර දෙකම අපිට ගෝලීය දරුණු වසංගතයක් සමගයි ජීවත් වීමට සිදු වූයේ 2022 නව වසර ආරම්භ වුවා නමුත් අපිට පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා එම වසංගත තත්ත්වයෙන් රට තාම මිදී නොමැති බව පැවති කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් අපේ රට සමාජීය වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් යම්කිසි පසුබෑමකට ලක් වූ බව අපි දුටුවා රටට අද රජයට තියෙන ප්‍රධානතම සෞඛ්‍ය ගැටලුව වෙලා තියෙන්නේ මෙම කොවිඩ් ව්‍යාප්තිය වළක්වා ගැනීමයි. මෙහිදී රටේ ජීවත් වන පුද්ගලයෙකු විදියට පුද්ගල වශයෙන්ුත් සමාජීය වශයෙන්ුත් කාර්යාල පරිසරයේදී මේ සෑම අවස්ථාවකදීම අපිට කිසියම් වූ පුද්ගල යුතුකමක් තියෙනවා කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ක්‍රියා කිරීම. මෙය කෙසේ ක්‍රියා කළ යුතුද? මං හිතන්නේ මේ පිළිබඳව අපි දැනුවත් වීම සිදු කළ යුතුයි. මේ අවස්ථාවේදී එම දැනුවත් වීම සිදු කිරීමට බොහොම ගෞරවනීය ආරාධිතයෙකු අප සමග රැඳී සිටීමට පැමිණලා සිටිනවා. රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරී සංගමයේ ප්‍රජා සෞඛ්‍ය ලේකම් වෛද්‍ය සේනක ගමගේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා අද දිනේ අප සැම දැනුවත් කිරීම සඳහා මේ ස්ථානයට පැමිණ සිටිනවා. වෛද්‍යතුමනි බොහොම ගෞරවයෙන් ඔබතුමාව පිළිගනිමින් අපගේ කාර්ය මණ්ඩලය ඒ සඳහා දැනුවත් කරන මෙන් බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. සුභ දවසක් අයබෝවන් ඒ වගේම සුභ සහ සුව දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අමාත්‍යංශ ගරු ලේකම්තුමා ඒ වගේම ආයතනයේ අධ්‍යක්ෂණය ඇතුමා ඒ වගේම මට ආරාධනා කර අධ්‍යක්ෂ අභේසි දරණ ඇතුමා ඇතුළු සියලුම විද්‍යාලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලයෙන් අවසර පතනවා. ඇත්තෙන්ම මෙයාගේ 10 වගේ කාලයක් දීලා තියෙන්නේ ඔබ දැනුවත් කරන්න. ආරෝග්‍යම් පරමාලාභාගය වනේ නේද? අපි හැමෝම කැමති ලෙඩක් නැතුව ගොඩක් කල් ජීවත් වෙන්න. ඉතින් ලෙඩක් නැතුව ගොඩක් කල් ජීවත් වෙන්න නම් අපි කොහොමද ඒ වගේම අපේ රාජකාරියට බාධාවක් නොවන විදියට අපි කොහොමද ජීවිතේ ඉස්සරහට අරගෙන යන්නේ? තමයි කෙටියෙන් කියන්නම් මම මේ කියන හැම වචනයක්ම ඉතාමත් වැදගත්. මේ දේවල් ඔබේ ජීවිතේට ඔබ එකතු කර ගන්නවා නම්
අපිට පුළුවන් අපේ රාජකාරී ජීවිතේ පෞද්ගල ජීවිතේ කිසියම් බාධාවක් කරගන්න නැතුව මේ ලෙඩවලින් ආරක්ෂාවල ජීවත් වෙන්න. මොකද අපි කොච්චර උගත් වුණත් ප්‍රබලම අපි ලෙඩෙක් නන්නේ. අපි ලෙඩක් නැතුව ජීවත් වෙන්න අපි මොකද කරුවත් වෙන්නේ. ඒක රජෙක් වුණත් ප්‍රබලම ලෙඩක් වුණත් කියනවනේ. ඒ නිසා මේ කොවිඩ් වසංගතය මේ කොරෝනා රෝගය කියන්නේ ලෝකයේ පළවෙනි වසංගතවත් අන්තිම වසංගතවත් නෙවෙයි. නිසා මේ විවිධ වසංගත ඉදිරියට එන්න පුළුවන්. ඉතින් අපි කොහොමද මේ කොරෝනා පරාජය කරගෙන අපේ මේ බයිනිද රටට කරගෙන යන්නේ කියන කාරණා තමයි ඉතින් ඔවත් වෙන්නේ. ඉතින් මේ නිදාස සුසුදික ලැබරේ අවසරේ මෙන්න මේ දේ අපි මතක තියාගත්තොත් අපිට පුළුවන් අපේ ජීවිතේ සාර්ථක කරගන්න. මෙතෙන්දි කාරණා දෙකයි අපි අවධානය යොමු කරන්න ඕන. මේ ඔච්චර බිය නැති නේ. ඒ කියන්නේ බය වෙන්න එපා. ඔබ අනියත බියක් ඇති කරගත්තොත් මොකද වෙන්නේ? ඔබේ ප්‍රතිශක්තිය අඩු වෙන්න පුළුවන්. මෙතෙන්දි අපි කාරණා දෙකයි අවධානය යොමු කළ යුත්තේ. මොකද්ද පළවෙනි කාරණේ? වෛරසය අපේ ඇඟට එනකම් නවත්ත ගන්න ඕන. දෙවෙනි කාරණේ මොකද්ද? කිසියම් වේකෙන් වෛරසය අපේ ඇඟට ගියොත් අපි මොකද්ද කරන්න ඕන? එහෙනම් ඔබ ඇතුලේ ඉන්න හමුදාවා. ඒ හමුදාවට අපි කියන මොකද්ද? ප්‍රතිශක්තිය කියලා. ඔබේ ඇඟේ පුද්ගල ප්‍රතිශක්තිය වැඩි නම් අපිට පුළුවන් ගැලවෙන්න. ඒක අපි බලමු පළවෙනි කාරණේ. මේ පළවෙනි කාරණේ අපි හැමෝම දන්නවා. මොකද මාධ්‍යවල නිරන්තරව මන්ත්‍රයක් වගේ අපි ජප කරන මොකද්ද? ඒ පළවෙනි කාරණේ. වෛරසය අපේ ඇඟට යන එක නවත්තන්න අපෙන් තව ගේන්ට යන එක නවත්තන්න මොකද කරන්නේ? ඔබ ওই ගාන් ඉන්න මුවාරම අනිවාර්යයෙන් පළවෙනි ඉන්නවට. ඔබ ආහාර ගන්නා විට පමණයි මේ රාජකාරී ස්ථානයේදී මුවාරනේ ඉවත් කරන්නේ වෙන කිසිම හේතුවක් නිසාවත් ඔබ මුවාරි ඉවත් කරන්න එපා. අනිත් කාරණේ මොකද්ද? ටිකක් දුරින් ඉන්නකනේ. කොහොමද තමයි ටිකක් දුරින් ඉන්නේ? ඒක සතුරාජ දුරස්ථ භාවය කියන එක. අනිත් කාරණේ මොකද්ද? නිදරම බාත් පිසු කරන්නේ නැහැ. ඔන්න ඔය ටික තමයි පළවෙනි කාරණේ. මොකද ඔය ටික අපි කරනකොට අපේ ඇඟට වෛරස එනවද? වෛරස එන්නේ නැහැ. හරි. ඊළඟ කාරණේ මොකද්ද? එහෙනම් කිසියම් මොකද ওই දේවල් 100%ක්ම අපිට අපි අතින් කරින්නේ නැහැ නේද? එහෙනම් දෙවෙනි කාර්යය මොකද්ද? අපේ ඇඟට වෛරසය වරදීපකින් නෝ ගියොත් අපේ ප්‍රතිශක්තිය වැඩි කරගන්නේ කොහොමද? මේක තමයි ඉතාමත්ම වැදගත් දේ. ප්‍රතිශක්තිය වැඩි කරගන්න එච්චර අමාරු නෑ. ඔබ එන්නත ගත්තත් නොගත්තත් එන්නත කැමතියට ගන්න පුළුවන්, අකමැතියට නොදෙන්න පුළුවන්. ආගමික අවස්ථා ආනුව බලෙන් කිසිම දෙයක් අපිට දෙන්න බෑනේ. එහෙනම් ඒ නිසා එන්නත ගත්තත් නොගත්තත් වැදගත්ම දේ මොකද්ද? ඔබගේ පුද්ගල ප්‍රතිශක්තිය වැඩි කර ගැනීම. මතක තියාගන්න ඔබගේ ඇඟේ ඉන්න හමුදාවට පුළුවන් ඕන හතුරෙක් ඇඟේ ඇතුළට ආවොත් මොකද? හතුරව අඳුරගෙන අවශ්‍ය කරන ආයුධය ගන්න. අපේ වර්ගෙම ඇන්ටිබොඩි නැත්තම් ප්‍රතිදේහය කියලා අපි කියනවා. ඒ නිසා ඔබේ ඇඟේ ප්‍රතිශක්තිය වැඩි කර ගන්න අපි මොකද්ද කරන්න ඕන? අපි මුලින්ම බලමු ප්‍රතිශක්තිය අඩු වෙන්නේ මොනවයින්ද? වැඩි වෙන කාරණාවට කලින් බලන්න ඕන ඔබේ ඇඟේ ප්‍රතිශක්තිය අඩු වෙන්නේ මොනවයින්ද? අංගික ආහාර හොඳට නරකට දෙකට කටවය කියනවා නේද? ඈ අපි කට ඇතුළට ගන්න දේවල් නිසා අපේ දත ලේඩ වෙනවා. අපින් පිටව දේවල් තියෙම තමයි. ඒක ඒ නිසා ඔබේ ගන්න ආහාර ඉතාමත් වැදගත් වෙන අපේ ප්‍රතිශක්තිය වැඩි කරන්නත් ඒකේ ප්‍රතිශක්තිය අඩු කරන්න. මම මුලින්ම කිතින් කියන්න ප්‍රතිශක්තිය අඩු වෙන්න මොනවද? ඔබ උදේට බොන රස වේදුරුව මොකද්ද? කිරිපිටි වීදුරු නිසා ප්‍රතිශක්තිය අඩු වෙනවා. මම ලක්කීමේ කියන්නේ. ඈ කවුරු අභියෝග කරනවා නම් අභියෝග කරන්න මම ඔප්පු කරනවා. ඔබ බොන කිරිපිටි වීදුරු නිසා ප්‍රතිශක්තිය අඩු වෙනවා. ඔබ කිරිපිටි නාස්තන කොහොමද තුනයි? මේ වාසල හිඟේකුත් තියෙනවා. ඈ ඒ නිසා නවසීලම්. හා හරි හරි. මේ තා චුට්ටක් කාලේ ගත්තර කමක් නැහැලු. මේ ඉන්න මුලන් දන්නේ හිටගෙන. රයිට්. මේ වාසි ඔබේ ආර්ථිකරත් වාසි කිරිපි නිසා ඩොලර් බිලියන 50ක් ලංකාවේ එලිට යන අවුරුද්දකට. එතකොට මේ ඩොලර් අර්බුදකත් ඒක මම හිතන්නේ උත්තරයක් වෙන්න පුළුවන්. ඒසා මොකද අපිට බහුජන සමාගම් නවත්තන්න බෑ. මොකද අපි ප්‍රතිපත්ති සම්පාදක නෙවෙයිනේ. ඒ නිසා අපිට බලන්න බිම් මට්ටමේ ඔබව දැනුවත් කළ ඔබ ප්‍රතික්ෂේප කරන මට්ටම හදන්න. එතකොට කිරිපි නවත්වෝ කියන්නේ වාසි ගොඩක් තියෙනවා. මම ඒක තනි නවත්තන්න. ඒ නිසා කිරිපිටි නවත්තන්න. කිරිපිටි වලට බොන්න ඕන තරම් දේවල් තියෙනවා. දැන් ඔයගොල්ලගේ විශේෂම සම්බන්ධ ඈ අර වැව් ටික හැදේ කිරිපිටි බීලාද? නැහැනේ.
ඒ වරාක්‍රම බහුව රජුරෝ බවුට ගහදී බඩු පණ්ඩුකාම රජුරෝ ගෙන්දලා දුටුකම රජුරෝ ඊටසේ වසව රජුරෝ ඊටසේ මේ දාසෝ රජුරෝ මහා පරාක්‍රම බහුව රජුරෝ ඒ වහු වාරි මාර තාක්ෂණය මේ ආව කිරිපිටි බීලද නෑ ඔබලත් ඒ පරම්පරාවේ දරුවෝ ඒ ජාන ඔබලඟ තියෙනවා ඒ පරාක්‍රම බහුව රජුරෝන් කාලෙ නම් එන ඉංජිනේරු ජාන ඔබලඟ තියෙනවා ඒක ඔබ මේ ආවේ විශේෂ සම්බන්ධ ආයතනයක සේවය කරන්නේ උදාර සංකල්පය තමයි ඉස්සරහට අරගෙන යන්න. මොකද මහා පරමරජු ලස්සන කතාවක් කියනවනේ. අහසින් වඩන එක ජල මිදුවක්වත් මොහොතට ප්‍රයෝජනය නොගෙන යන්න එපා කියලා. ඒ නිසා ඒ ජාන බදුන තියෙනවා. ඒ සංකල්ප ඉස්සරහට අරගෙන යන්න නම් ඔබ නිරෝගී වෙන්න ඕන. මොකද ලෙඩ මේ ජනතාවට ඒ සංකල්ප ඉස්සරහට අරගෙන යන්න බෑ. ඔබ නිරෝගී වෙන්න නම් මේ ලෙඩ වෙන කෑම ටික අපි නවත්තන්න ඕන. එහෙනම් කිරිපිටි උදෙන්ම වහපු විදිහට නවත්තන්න. මේ ප්‍රතිශක්තිය වැඩි වෙනවා අනිත් එක පාම් පිටිකාව නවත්තන්න පාම් පිටිකාව ලැබෙන මොනවද පාම් පිටිකාව රිෆයින් වීඩ්ස් කියන්නේ මොනවද තිරු රෝපේ නියුඩ් අයින් කරලා රොඩ් අපිට කුඩු කරලා වරනවා පාම් පිටි අපිට හම්බෙනවා දියවැඩිය හම්බෙනවා තරබාරුකම හම්බෙනවා ගැස්ට්‍රයිටිස් හම්බෙනවා ආහාර ජීර්ණ පද්ධති රෝග හම්බෙනවා සමේ රෝග හම්බෙනවා වෙන කිසිම දෙයක් හම්බෙන්නේ නැහැ හම්බෙනවා මට අත උස්සල කියන්න එහෙම හම්බෙනවා කියලා වෙන කිසිම දෙයක් හම්බෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රතිශක්තිය අඩු වෙනවා. ඇමරිකාවේ ලැන්සට් සංග්‍රහයේ පැහැදිලිවම තියෙනවා පාම් පිටේ තියෙන ග්ලූටන් නිසා ප්‍රතිශක්තිය අඩු වෙනවා කියලා. එහෙනම් ඔබ උදේට ප්‍රතිශක්තිය අඩු වෙන සහ තවත් ලෙඩ එන ප්‍රධාන ආහාර වර්ග දෙකක් ඔබ නවත්තන්න. කිරිපිටි පාම් පිටි. ඊට අමතරව අපි නිවාන්තරයෙන්ම කියන මොකද? කෘතිම සහ ශනික ආහාර පැලිබීම් වර්ග ඒව නවත්තන්න. මොකද වයිට් රයිස් වලට MSG මොනෝසෝඩියම් ග්ලූටමේට් ස්ටොක් පවුඩර් වගේ ගොඩාක් දේවල් දානවා. ඒ නිසා අපේ රටේ 80%ක් මැරෙන්න මොනවද? දියවැඩියා පිළිකා අරද රෝග වලින් මැරෙන්නේ. කොරෝනා රෝග වලින් ගොඩක් අසාධ්‍ය වෙන්නේ කවුද? කොරෝනා රෝග වලින් ගොඩක් අසාධ්‍ය වෙන්නේ ඒ බෝන වල රෝග තියන අය. ඒ නිසා ඒ දියවැඩියා පිළිකා අරද රෝග මිදෙන්න නම් මා මේ කිව් කෑම රටාවල ඉවත් වෙන්න. එතකොට අපිට බෝඩ රෝග හදින්නෙත් නෑ ඒ හරහා මේ වගේ වසංගත රෝග හදින්නෙත් නෑ ඒ නිසා පැහැදිලිව අපි සෞඛ්‍ය සම්පන්න జాතියක් නක් තියාගන්න මේ සෞඛ්‍ය සම්පන්න జాතිය සෞඛ්‍ය හීන జాතියක් උනේ මේ පාම්පිටි කිරිපිටි ලංකාවට එන්න ගත්තට පස්සේ ඒ නිසා ඒ සෞඛ්‍ය සම්පන්න జాතිය යලි බිහි කරන්න නම් තනි තනිව අපිට පුළුවන් මොකද්ද මේ කෑම ටික අයින් කරන්න මේ මහ පොළොව හැදෙන කෑම ටික අපි කමු එතකොට අපිට බල යලියේ සෞඛ්‍ය සම්පන්න జాතිය බිහි කරන්න මොකද ඔබට ලෙඩ වුණත් ඔබේ රාජකාරිය අපිට නිසිලසේ කරගන්න බැරි වෙනවා. ඔබට ඔබ ගන්න වැටුපේ වැඩි කොටසක් වැය කරන්න වෙන්නේ මේ ඒ ලෙඩ වලට බෙහෙත් ගන්න නැත්නම් ඒ පරිේශක සඳහා. ඒ නිසා ඔබ නිරෝගීකම ඉන්නවා කියන්නේ මේ රාජකා මේ ආයතනයේ කාර්යක්ෂමතාවත් වැඩි වෙනවා. ඔබේ පවුලේ ආර්ථික වාසියත් ඇති වෙනවා. ඒ නිසා පැහැදිලිව කියන්නේ මොකද්ද මේ ප්‍රතිශක්තිය අඩු වෙන කැම්පික නවත්තන්න. අපි ඉස්සරහට වෙලාවක් තිබ්බොත් වයි පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන් එක පැයකමාර දෙක එක වෙලා තිබ්බොත් අපි ඉදිරිදී කරමු මම මේ කෙටියෙන් කතා කරන්නේ ඒක නිසා ඒ කෑම ටික නවත්තන්න අනිත් එක තමයි ඔබේ මානසික ආතතිය අඩු කරගන්න මොකද අපි හැමෝම තුල තියෙන මොකද්ද අතෘප්තිකර මානසිකත්වයක් නේ මම ඇහුවත් එහෙම මෙතන ආයේ සතුටින් ඉන්නේ කියලා කවුරුත් මේ මොහොතේ සතුටින් ඉන්නේ නැහැ ලොකු අර්බුද තියනවානේ ජීවිත බයෙන් ඉන්නවා නේද ඒ වගේම ආර්ථිකය දැන් ගොඩක් පල්ලෙහාට වැටලා තියෙන දරිද්‍රතාවයෙන් පිරෙනවා එහෙනම් නමුත් ඔබ මේ සතුට කියන්නේ මොකද්ද සතුට කියන්නේ මේ මොහොතේ සතුටින් ඉන්න එක අපේ තුල තියෙන මේ අතෘප්තිකර මානසිකත්වය නිසා අපි කවදා සතුටින් ඉන්නේ නැයි අපි කිසිම දෙයකින් සෑහීමකටපත් වෙන්නේ නැහැ ඒ නිසා ඔබ සීමා තියාගන්න ෆුඩ් බයිසල් තියෙන කෙනා බයික් එකක් ගන්න බයික් එක තියෙන කෙනා ත්‍රිවිල්ලක් ගන්න ත්‍රිවිල්ල තියෙන කෙනා කාර්යයක් ගන්න කාර් එක ඊටස් අප්ඩේට් කරගෙන යනවා මේක නවතිනවද නවතින්නේ නැහැ ගෙදර පැන්ට්‍රි කඩකට අලුතෙන් හදනවා ගෙදර එන්නේ එන්න ලොකු කරනවා අලුතෙන් මේ ඩිසයින් එනවා නවතිනවද නැහැ ඔබට ඉන්න ගෙයක් තියෙනවා යන්න වාහනයක් තියෙනවා ඔබ විවාහ කරන ඔබට දරුවෝ ඉන්නවා නම් ඔබ සීමාවක් දාගන්න දැන් මට මේ ඇති ඉලක්ක තියාගන්න දිනු වෙන්න මට ඇති මම මේ ටික කලමනාකරණය මේන්ටේන් කරගන්න මට දැන් ඇති මම සතුටින් ඉන්නේ ඔබ තුළ තියෙන අතෘප්තිකර මානසිකත්වය නිසා ඔබේ සතුට කවදාවත් ඔබට එන්නේ නැහැ. ඔබ මේ මොහොතේ පෙළෙන්නේ දුකෙන්. ඒතර ඔබේ ප්‍රතිශක්තිය අඩු වෙනවා. ඔබ ලෙඩ වෙනවා, ඔබ ප්‍රෙෂර් වෙනවා, ඔබට දියේඩියා වෙනවා.
Esa obe satura tiyena me mohote. Eda oba aapasara balanakota oba hemadaama indala thiyena satutin. Eda aasawen santosen weda karanna. Mokada me aayatane nisa ta aayatana anka ekak denna. Me aayatana nisa tamai oba jeevit wenne. Obe daruwa igena ganne. Obe daruwa kanna bonne. Me aayatane nisa. Esa aayatane aayatane honda satutin weda karanna. Etakota oba hemadaama santosen indala tiyenne. Mokada vishwaya kiyanne hari amuthu deyak. ඔබ විශ්ව දෙන්නේ යම් දෙයක්ද පෙරලා විශ්වයට ලබා දෙනවා. ඔබ ආයතනට අවංකව සහ ඔබ උපරිම කැමී වැඩ කරනවාද පෙරලා ඔබට ප්‍රතිලාභ ලැබෙනවා. ඒක අධ්‍යක්ෂකින් මම කියන්නේ. ඒ නිසා ඔබ සත්භාවයෙන් විශ්ව දෙයක් උදාහරණ ඉන්න පෙරලා ඔබට විශ්ව ලබා දෙනවා. ඒක තමයි කොරෝනා අපිට ගොඩක් උගන්වුවේ. ඒ නිසා ඔබේ මානසික ආතතිය අඩු කරගන්න අනිදි බියක් ඇති කරගන්න එපා සන්තෝෂයෙන් ඉන්න. ඒතර ඔබේ ප්‍රතිශක්තිය වැඩි වෙනවා. අනිත් කාර්යය මොකද්ද? Nidhi maran depa, nidhi maran wadah maka tuh ini pratishakti aduino. Mami kiyagan ya ane pratishakti ya aduino karena gana. Maka tapi electronic device tapi ini, apa ini ada yang tadi ane pohonnya ke tapi ini udah tiyagan. Nindi ane pohonnya atik, me pohonnya bawa itu nisa, asura prasna tiro. Manusia kata dia tuh blue light teka apa yang hundan ya asura. Ini bagai mana race, me apa molet hundan ya. Itu lah yang ketiga, okma mana ada? Ada kunukan dalam api hitetian mundurianne. Itu sahalun nidagan mana ada? Sahalun nidagan ini nih. Tapi nisa pratishakti aduinna pradana hasil ini electronic device balapanwa. Tapi nisa anuwaru pohonnya pertengahan tiela, pohonnya mama tekekaran nindianne. Tapi nisa ini dewala biji biting ayinkaraganne. Tapi me pratishakti aduinna dewalunna api ayinkara. Anit tega mana ada? Pratishakti wedwinna dewal. ප්‍රතිශක්තිය වැඩි වෙන මොනවද බලපාන්නේ ඔබ උදේ නැගිට්ට ගම මොකද මම කිව්වේ වස වීදුරු අයින් කළා මද උණුසුම් වතුර වීදුරුවක් බොන්න මොකද අපේ ඇඟේ සීරත් පහක් තියෙන මොනවද ජලය තියෙන්නේ මේ ගස්වල සීරත් පහක් තියෙන ජලය මේ ලෝකේ සීරත් පහක් තියෙන ජලය මෞගිරවල සීරත් පහක් තියෙන ජලය ජලය අපේ පණ වගේ ඔබට සම්බන්ධ විශේෂයක් තේ නිසා ඔබ උදේ නැගිට්ට ගම මද උණුසුම් වතුර වීදුරුවක් බොන්න ඒ තුලික මේ ප්‍රතිශක්තිය වැඩි වෙනවා Apa unu atau orang Allah terkalahkan karena apa? Eka hundan ya. Saya madam unsur unu atau apa bondnya, obeh pratishakti ready benua. Udah itu bondnya mana aja? Inguru waktu malaya bondnya pulua. Pratishakti ready benna. Ira mana katrol malaga bondnya pulua. Katrol malaga itu unu atau dalam ini parti mana? Katrol malaga pratishakti ready benua. Enggak hemoglobin ready benua. Pina seta hundai, kondre benna hundai, hamat hundai. Pelu apa godat tiennu? Itu kolagen dekat bon, mau kian nih, mau tamu kolagen bon nggak gila? Kalo udah di udah lagi nih, mata bani, mih, magang udah itu mau kolagen dah ada nih, berita ini thariam mau udah di udah lagi. Senusur aja di daru kolagen dekat bon nih. Meda asalnya hendak mau kolagen tamai him boleh ya kolagen itu, yakin aaran kolagen itu, pasti shakti readyin. Ingur kota mal lekap biwa, eh mau datang kolagen dekat biwa, katru mal lekap biwa, eh mau datang wena monohari, adukan ingur daru plain tiak kari bon nih, kiri piri bon nih pa. ඔන්න උදේට බොන්න දේවල් ටිකක් මම කිව්වා ඊට පස්සේ ප්‍රතිශක්තිය වැඩි වෙන හොඳ පළතුරු තියෙනවා මොනවද ඇපල් මිදි දොඩක් නෙවෙයි ඇපල් වලට ගහනවා කිමිකල් පෙප්ටිසයිඩ් ඇතුළුව කිමිකල් 54ක් වකිවෙන් මම කියන්නේ කිමිකල් 54ක් තියෙන ඇපල් වල අපි දන්න ඕස්ට්‍රේලියාවේ ඇපල් ගෙඩියක් ඇඩුවොත් එහෙම දවස් 3යි කළු වල නරක් වෙනවා හැබැයි අපේ ඇපල් අවුරුදු එකමාරක් දෙයක් විතර තියෙනවා ඒතර එච්චර කාලයක් තියාගන්න කොච්චර බෙහෙත් ගහනවා කියලා මම හිතන්නේ අමුතින් කියන්න ඕනේ නැහැ Jadi apel itu dua orang ini palu turu kian nih, mie mahapolu ya dina palu turu. Mana ada? Veralu, nelli, nelli gede itu ina apel gede high C ya gitu ina vitamin C. Oba dawasan nelli gede akan pratishakti ya dina, tapi kat tirma kat nelli wala. Wayasan ya negat tadu guna. Dan nelli wala nipa, gila, hisa nelli itu orang hundai, dawasan nelli gede akan. Muka ini pahajin itu ina antioksidan ready mau nelli wala. Esa nelli ke dia dasar pulwana karena dia kayak apa tadi? Pratishakti apa dia nih? Pratilaba godat tiara. Anitte mana udara kian baru na udara itu kurdu nggak bonda. Siramanti, loke honda mau kurun tiara nggak ada? Lanka hari. Esa kurdu tapi karena Amerika atau Eropa kan atau mana kayak kurdu itu pun hilang deh. Ege tiara nih highest antioxidant action. Ege mana? Problemnya pratiyoksikar guna tiara. Sarlo lagi buat teh mah. අපේ ඇඟේ පිළිකාවක් වගේ මේ දේවල් නැති කරන්න මේ කුරුඳු වලට පුළුවන්. දියවැඩියාට හොඳයි, කොලෙස්ටරෝල් වලට හොඳයි.
ara me ringkas me 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 hamba rally team ekat na hati no ini sa ini terang wasi udah tiye no pratishakti wedi ima ini sa udah kurdu bonda pulwa kalau baru nelikan na berlukan na apa itu namba kese lewa darkan na pratishakti wedi no ini lagi ma apa ya rata hati mana apa pratishakti yang kita ada val polos sendai polos sela problem pratishakti wedi no gunanya tiye no ini dia pulau antara pahai cikaran na apa itu no kalau baru gotika lunuila gotu kala kondang kala di mana ada murungka kala Murungka kala kian ne, murungka kala mita ka, murungka kian ara kara murungka, murungka kala mita ka tiyana wa, mana ada ella ella kiri widru wisse ka guni, anggota wasa kana protein wisse ma tiyana, wadi pura mewaka da tiyana murungka kala, folic acid, vitamin C, calcium, mokka ma tiyana murungka kala, kara lusna e kala sai tala, bang sebadar me kocer apu ruidi kala, apa yang kau usna nang, apa itu kala kana pulua, apa yang kau sai tala apa kara kana pulua, kata dega ma kana pulua. Jadi apa desi ahar jangan hari widya atau scientific ya, materi agaknya apa acil agak dibicara desi ahar jangan hari widya atau lagi, ini acil apa nggak pakai khusyuk lagi in, dan mungkin lagi apa tuh nilai ini, insa apa dalamnya kiribat karena kita tipe lunu mirisa, eh kiribat sih itu lah, lunu mirisa ratu lunu dah nama, ratu lunu nggak kayak apa nama, isu hadapan orang murung ke kalau tuh, eh isu angkat ini alergi katanya itu in, eh anti alergi actionnya itu nggak murung ke kalau lah. Ini barang agar widyat makai. Tapi saya ini dia mau pahami cikaran. Godak kian bolehane. Saya ini dia mau pulang antara pahami cikaran. Waktu mereka di loko, wedi pura mereka itu ini kaya. Langka abi. Loko wedi pura pahat itu ini kaya. Langka abi. Loko wedi pura makanan dewa itu ini kaya. Langka abi. Guru tua karasun adu mau kaya. Langka abi. Wisu sakti wedi mau kaya. Langka abi. Apa itu ini kaya? Dewan nabi. Ini saya ke dari dalam materi pasca, ini arah ini langkah mutun mata langkah yang kita sihir sihir kari. Oba bahasa nawan tahu ini langkah ibu di mana? Biar kisi merata ke meja bagi sampat permainan akne, meja orang karna dewa akne. Eka widya ke kelas sana kata orang kini mau kade, mulu loko masa agot ya kau langkah yang manusia nanti menari nih. Langkah meja orang karna tiennya manusia ke langkah mawi gahat tiennya kang, eh loko me sahagat ya kau langkah manusia nanti menari nih. Eh, terang api bahasa lah, mantera kanan orang terang dewa itu ya, na. Dan butuh malah, na dulu orang mati, anu mana? Oba daki mana? Ya, anit tega mantah, wajar kan dia kian lah, kiti ing muka de. Oba kayak bima kanan kota, obe pati tiin dewa kanan. Udah hari kita mangkian, anu ada puri. Eh, pati wajar puri roga mana ada? Mutra pati ti asid roga. Wagwat roga, mutra asadan roga, wagwadugal, ini dewa tiin ni. Eh, pati wajar puri ada ni mana ada? Meneri, murungga, panikomodu, kakiri, ini dia ni. Itu ni dia ni hendak mana tu? Arah mama kita tu, mutra pada dia asir roga tu. Subuh hari muka tu kian ni. Subuh hari mekian nama, ogol lapai pati nama api makan ni. Anu panik dia betul runga ni. Ikan api jangan agak tu, api ledo agak tu hendak mana tu? Api pati agak tu dia ni. Anu kat tu betul runga ni. Tiap obo anu ini dia jiwa tu ada agak tu. Obatnya mana rasa anggota ya, atau obat kisah hani aku ini nama wakil mengkiannya. Maka itu sebab, bukan sebab darma itu kejiwaan tiennya. Gahatnya malta, alatnya dolta, helatnya bahadiri kerana. Itu obat sebab darma itu araksha kerana. Apa itu sebab itu warna kita punya binnya. Honda dia aku ini kali narka dewal gudak kena meja nekali. Hebat sebab darma itu mati rekannya. Apa ini tiernya tidak dikira. Jadi mata dia kerana. Obat ni terma awang kerana, inna tanpa awang kerana, honda ada kerana, sebahagian dari mereka kejiwaan kerana, itu robah sebahagian dari mereka sih naraksha kerai. Maka itu sebahagian ke barang lek mereka, ikan ucut itu orang dia, ucut dia sebahagian dari mereka tiada kerana kita ibat kerana, ini sa, ikan wasang kita link kerana, sebahagian ibat kita link kerana, tapi mana dewa link kerana, sa meja nekali, ekali baraksha agal inna nam, maki vidur jiwaan kerana, itu kita, mama kalim maki gua me paling wasang kita ya. Antum wasan ketibaan ini, tawa wasan ketisrahat ini, nama, meyanne abiyoga apa kekhaliat, ekal abu nabiwa, ini sebahagian ini jaya ganne nang, mahkiu dewa lebih jiwit rekutu kerganne. Itu ota, kita sahar toko be, rajakari jiwit, taudle jiwit gatakaranne puluam. Ti orang dewa tamai, pratishaktiya, wedi keranne apa pahicikaranne ona, pratishaktiya adiyo dewa lutkiuwa, ini corona valim bidenne nang. Anita biak katih nukar agen me dewal me ahar me panwar agen
ඔබේ ජීවිතය උතුර ගන්න ඔබ අදහන ආගමක් තියෙනවා නම් ඒ ආගමට අනුකූලව ඔබ ජීවත් වෙන්න එතකොට ඔබේ අධ්‍යාත්මයක් පිරිසුදු වෙනවා එතකොට ඔබ අධ්‍යාත්ම සංවර්ධනයක් ඇති වෙනවා එසා නිරෝගකම කියන්නේ කායික මානසික සමාජීය අධ්‍යාත්ම නිරෝගකම ඒ නිරෝගකම ලබා ගන්න නම් මේ කිව් දේවල් ඔබේ ජීවිතේට මේ මොහොතේ ඉඳලා පෙකුතු කර ගන්න ඉතින් මට ලැබිච්ච කාලය එච්චරයි කියන්න තව වඩා දේවල් තියෙනවා ඉඩක් ලැබුණොත් අපි දවසක කතා කරමු පුළුල් ලෙස එහෙනම් මට ආරාධනාගේ සම්බන්ධව නැවත වතාවක් අධ්‍යක්ෂ ජිරාතුමා ඇතුළු ඒ වගේම මගේ ආරාධනාගේ අධ්‍යක්ෂතුමා අභිසේකර මහතුමා ඇතුළු සියලු දෙනාටම ඇත්තටම බෙහෙත් සිතිවන්ත වෙනවා ප්‍රාර්ථනා කරන ඔබේ මේ අවුරුදු තුල රාජකීය ආයතනයේ ආයතන ඉලක්කත් ඒ වගේම ඔබේ පෞද්ගලික ඉලක්කත් ජය ගන්නට ශක්ති ධෛර්ය වාසනාව ලැබේවා ඒ වගේම කවදාවත් කිසිම දිනක කිසිම කාලයක කිසිම ලෙඩක් හැදෙන්න බව ප්‍රාර්ථනා කරමින් මම නවතිනවා බොහොම ස්තුතියි සේනක ගමගේ වෛද්‍ය නිලධාරීතුමනි ඔබ තුමා ඉතාමත් හරවත් දේශනයක් සිදු කර අපගේ කාර්ය මණ්ඩලය වෙත COVID-19 වසංගතය සමග කෙසේ ජීවත් විය යුතුද අපේ ජීවන පැවැත්ම කෙසේ හැඩගස්වා ගත යුතුද කියා එතුමා බොහොම හරවත් දේශනයක් කරා මං හිතන්නේ දීර්ඝ ලෙස තවත් අපිට ඒ සම්බන්ධයෙන් දැනගැනීමට ලැබුණා නම් හොඳයි කියා හිතනවා නමුත් කාල වේලාව සීමා කිරීමට සිදු වී තියෙනවා ඉතින් මම අපගේ වෛද්‍යතුමාට එතුමාගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කර එතුමාගේ දැනුමෙන් බිඳක් අප වෙනුවෙන් ලබා දීම පිළිබඳ බෙහෙවින් ස්තුතිවන්ත වෙමින් මේ අවස්ථාවට පැමිණීම සම්බන්ධයෙන් නැවතද ස්තුතිවන්ත වෙනවා මට තව පොඩි කරුණක් සඳහන් කරන්න තියෙනවා මං හිතන්නේ අපේ පැල ප්‍රදානය කිරීමේ අවස්ථාවේ කරුණ කඩිනම්ම සිදුවා අමාත්‍ය මේ අමාත්‍යංශයේ ලේකම්තුමාට නික්ම යාමට සිදු වූ නිසා ඒ පිළිබඳ තොරතුරු ටිකක් කිව යුතුයි වාරි කළමනාකරණ අංශයේ මූලික අනුග්‍රහයෙන් තමයි ඒ දේ සිදු වූයේ වාරි මාර්ග අමාත්‍යංශයේ වාරි කළමනාකරණ හා සංවර්ධන අතිරේක ලේකම් තුමිය වෙන චන්දිතා ඇතුගල මහත්මියගේ සංකල්පයක් මත තමයි කොස්පැල ප්‍රදානය කිරීම සිදු වූයේ මං හිතන්නේ මේක යුගයේ අවශ්‍යතාවයක් සාගතේ වසංගතයෙන් පසුව සාගතයක් එන බවට රාවයන් තියෙනවා ඉතින් අපි ඒ නිසා දැන්ම මේ සඳහා සූදානම් විය යුතුයි ඉතින් එතුමියගේ ඒ උදාර සංකල්පය උදා වූ 2022 නවවසරේදී ක්‍රියාත්මක කිරීම පිළිබඳ එතුමියටත් එතුමියගේ කාර්ය මණ්ඩලයටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වෙලා තියෙනවා සෞභාග්‍ය පදනමේ සභාපතිතුමා මෙවැනි උදාර සංකල්පයක් ක්‍රියාත්මක කිරීම සඳහා සහාය වීම පිළිබඳ එතුමාටත් අපගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා මං හිතන්නේ කොස්පල පමණක් නොමේ ඉදිරියේදී ඔවුන් මීපැල කුඹුක්පැල වැනි වටිනා වෘක්ෂයන් අප වෙත ලබා දීමට සැලසුම් කරලා තියෙනවා මං හිතන්නේ එය බොහොම සතුටුදායක ආරංචියක් වාරි ශේෂ්ත්‍රයේ කටයුතු කරන අපට මං හිතන්නේ වැව්තාවුළු වල මෙම ශාක රෝපණය කිරීමෙන් ඒ වැව්තාවුළු අලංකරණය විතරක් නෙමෙයි ඒව ආරක්ෂා වීම පෝෂක ප්‍රදේශ ආරක්ෂා වීම වැනි වටිනා කාර්යයන් රැසක් ඉටු කර ගැනීමට හැකි වෙනවා. ඉතින් එවැනි උදාර සංකල්පයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව නැවතත් මම අමාත්‍යංශයේ අතිරේක ලේකම්තුමිය ඇතුළු එතුමියගේ කාර්ය මණ්ඩලයට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. උදා වූ 2022 වසර සැමරීම අපි බොහොම චාම්ම සිදු කිරීමට තීරණය කරේ පවතින කෝවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මං හිතන්නේ මේ චාම් උත්සවයේ අවසන් අදියරට අප දැන් පැමිණ සිටිනවා මෙම උත්සවයේ කටයුතු මූලිකව සිදු කරනු ලබන්නේ වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ සුබ සාධක සංගමයේ අනුග්‍රහයෙන් එසේ සිදු කරන ඒ කටයුත්තට උපරිම සහයෝගය ලබා දුන් වාරි මාර්ග අධ්‍යක්ෂක ජෙනරාල්තුමා අතිරේක අධ්‍යක්ෂක ජෙනරාල් මහත්ම මහත්මීන් අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළු ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. එවැගේම මේ කටයුතු සියල්ලක්ම ඉටු කිරීමේදී බොහෝ පිරිසක් අපිට සහයෝගය දැක්වුවා. ඒ සෑම දෙනාටම අපගේ ස්තුතිය පුද කරන්න කැමැති. විශේෂයෙන්ම කාර්ය මණ්ඩලයේ සෑම වෙනුවෙන් සංග්‍රහ කටයුත්තක් සූදානම් කරනු ලබනවා සෑම වසරකම. මෙම වසරේදීත් එම සංග්‍රහ කටයුත්ත සූදානම් කිරීමට විශාල දායකත්වයක් දක්වනවා අපගේ
කොළඹ කලාපයේ වාරි මාර්ග අධ්‍යක්ෂක තුමිය ජයදීර මහත්මිය ඇතුළු එතුමියගේ කාර්ය මණ්ඩලය එතුමියටත් ඒ සඳහා බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. එසේම ඔබ සැම වෙනුවෙන් සූදානම් කරලා තියෙන සංග්‍රහ කටයුත්ත ඔබ සේවය කරන අංශ වෙත ලබා දීමට දැනටමත් කටයුතු සූදානම් කරලා තියෙනවා. ඉන් අනතුරුව සංග්‍රහ කටයුතු වලින් අනතුරුව පෙරවරු 10:30ට වාරි මාර්ග අධ්‍යක්ෂක ජෙනරාල් ඉංජිනේරු නිහල් සිරිවර්ධන මහතා තම කාර්ය මණ්ඩලය ඇමතීමට නියමිතව පවතිනවා. එසේනම් අපි ප්‍රාර්ථනා කරමු උදා වූ මේ 2022 නව වසර කොවිඩ් වසංගත තත්ත්වයෙන් මිදී සෞභාග්‍ය කර ආ හැකි නව වසරක් වේවා කියා. එවැගේම අපි දුටුවා පසුගිය වසර දෙක තුළම පැවති වසංගත තත්ත්වයේ හේතු කොටගෙන සමාජීය හා ආර්ථික වශයෙන් අඩපණ වුණ අපගේ ආර්ථිකය අපගේ රට. ඒ නිසා රාජ්‍ය සේවකයන් ලෙස අපි අදිටන් කරගමු අඩාල වූ රට නගා සිටුවමින් ශක්තිමත් රටක් ගොඩනැගීමට අදිෂ්ඨාන කර ගනිමුයි ඉල්ලා සිටිමින් ඔබ සැමට සතුට සෞභාග්‍ය පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනය කරමින් අපගේ උත්සවයේ කටයුතු නිමාවටපත් කරනවා. එසේම අපගේ ගෞරවනීය ආරාධිතයන් පිරිසක් මේ ස්ථානයේ රැඳී සිටිනා වාරි මාර්ග අමාත්‍යංශයෙන් පැමිණි ඒ වගේම අතිරේක වාරි මාර්ග අධ්‍යක්ෂක ජෙනරාල් වරුන් වාරි මාර්ග අධ්‍යක්ෂකවරුන් සඳහා සංග්‍රහ කටයුත්තක් වාරි මාර්ග අධ්‍යක්ෂක ජෙනරාල්තුමාගේ නිල කාමරයේදී පැවැත්වෙනවා. ඒ සෑම දිනාටම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා ඒ සඳහා සහභාගී වෙනමින්. ස්තුති. එසේම වාරි කළමනාකරණ අංශයෙන් දැනුම් දීමක් සිදු කරනවා. ඔබට පැල අවශ්‍ය නම් වාරි කළමනාකරණ අංශය විමසීම් කරන ලෙස. Thank you.
අපි දන්නවා 2021 වර්ෂයේ ගත්තාම ඉතාමත්ම අභියෝගාත්මක කාලයක් විශේෂයෙන්ම ලංකාවටත් ලංකාවට විතරක් නෙමෙයි ලෝකවාසී සියලු දෙනාටම ඉතාමත්ම අභියෝගාත්මක වර්ෂයක්. ඒ තත්ත්වයේ යටතේ වුණත් අපිට සැලකිය යුතු ප්‍රගතියක් මේ වර්ෂය තුළ ගිය වර්ෂය තුළ අපිට ළඟා කරගන්න හැකියාව ලැබුණා. අපි දන්නවා කොවිඩ් වසංගත තත්ත්වයේ ලෝකේ පුරා වැතිරේ යන අවස්ථාවක ඒ හා සමානව බලපෑම් ලංකාවටත් ලැබෙමින් පවතින අවස්ථාවක විශේෂයෙන්ම නව රජයේ ප්‍රතිපත්ති අනුව වාරි ශේෂ්ත්‍රයේ කුෂිකර්ම ශේෂ්ත්‍රයේ ප්‍රමුඛතාවයේ අරගෙන විශාල වැඩ කොටසක් කිරීමට අපි වෙත පැවරුවා. ඒතර අපිට වැඩ කටයුතු කරන්න සිද්ධ වුණේ මේ කොවිඩ් අසංගතයත් එක්ක. ඒකම රටේ ආර්ථිකයත් ඉතාමත්ම දරුණු අත්දකට පත් වෙමින් අපි තියන අයුරු අපි සියලු දෙනාටම දැනගන්න ලැබුණා. එවැනි තත්ත්වයක් යටතේ තමයි අපි 2021 වර්ෂයේදී අපි කටයුතු කරන්න සිද්ධ වුණේ. අපි මූල්‍යමය වශයෙන් ප්‍රගතිය කෙසේ වෙතත් ප්‍රායෝගිකව අපි භෞතික ප්‍රගතිය ඉතාමත්ම සතුටුදායක තත්ත්වයකට අපිට ලං කරගන්න අපිට මේ ගිය වර්ෂය තුළ අපිට හැකියාව ලැබුණා. ඒ නිසා අපි බලමු අපි මොනවද අපි පෞගිය වර්ෂය තුළ අපි ළඟා කරගන්න පුළුවන්කම ලැබුණේ මොනවද කියලා. විශේෂයෙන්ම ආයතන ප්‍රධානියා විදියට මම ඉතාමත්ම සතුටු වෙනවා. පෞගිය වර්ෂය තුල අනිකුත් ආයතනයේ සමග අපි ඉතාමත්ම සුහද ගනුදෙනුවක 2021 වර්ෂයේ අපිට කටයුතු කරන්න හැකියාව ලැබුණා. මොකද මම ඒක මුලින්ම ඒක තෝරගත්තේ ඒ අනුව තමයි අපේ ප්‍රගතිය සරඳා පවතින්නේ අපි කොහොමද අනිත් ආයතන සමග ගනුදෙනු කරන්න කියලා. විශේෂයෙන්ම වාරි මාර්ග අමාත්‍යාංශය ඊට අමතරව අපිට රාජ්‍ය අමාත්‍යාංශ දෙකක් තියෙනවා ප්‍රධාන අමාත්‍යාංශය යටතේ ඒ අමාත්‍යාංශයේ දෙක. ඊට පස්සේ ඊට අමතරව අපි නොයෙකුත් වාරි ක්ෂේත්‍රය හා සම්බන්ධකම් තියෙන තයිකුත් අනිකුත් ආයතන රාශියක් එක්ක අපිට ගනුදෙනු කරන්න පුළුවන්කම ලැබුණා. මේ වර්ෂය තුල අපිට ඒ සෑම ආයතනයකින්ම එකම අපිට ඉතාමත්ම සුවද ගනුදෙනුවක් අපිට කරගන්න පුළුවන්කම ලැබුණා. අපේ මේ පිටිපස්සේ අපේ මේ ප්‍රගතිය පිටිපස්සේ එක සාධකයක් විදිහට මම ඒක දකිනවා. ඒකයි මම මේක මුලින්ම තෝරගත්තේ මේ ආයතන අතර තියෙන සුවදතාවය ගොඩනංවා ගන්න අපිට පුළුවන්කම ලැබුණා 21 වර්ෂය තුළ. ඒ අයගේ සියලු දෙනාගේ ආශිර්වාදය අපිට මේ කටයුත්ත කරගෙන යාම සඳහා අපිට ලැබුණා අවස්ථාව ලැබුණා. ඒ අනුව අපි විශාල වැඩ කොටසක් ඒ තුලින් අපි ක්‍රියාත්මක කරන්න පුළුවන්කම ලැබුණා. ඊට පස්සේ අපි දන්නවා විශේෂයෙන්ම ආණ්ඩුවේ තුන මූලික ඉලක්කයන් කීපයක් පෞගිය 2021 අයවැය ගත්තාම ඒ අයවැයෙන් විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරපු ආයතන කීපයක් තුන එයින් ප්‍රධාන ආයතන කීපයේ අතරේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව එක් වාරි මාර්ග අමාත්‍යාංශයේ ආයතනයත් ඒකම පානීය ජල අංශයේ තවත් ආයතනයක් අපිට පුළුවන්කම ලැබුණා මේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක කරන අපි වාරි ශ්‍රේෂ්ඨයේ නියමුවා හැටියට සඳහන් කරමින් ඉන්න වාරි මාර්ග දෙපාර්තමේන්තුවට හැකියාව ලැබුණා. ඒ වාරි මාර්ග දෙපාර්තමේන්තුවෙන් ඒ පානීය ජල අවශ්‍යතාවය සඳහා ඉල්ලුම් කරන සියලුම ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබා දෙන්න අපි 1948 පස්සේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව අවසර දීලා තුනේ මං හිතන්නේ 100කට වඩා අඩු සංඛ්‍යාවක් තමයි පානීය ජල අවශ්‍යතාවයට අපිට 2021 වර්ෂයේදී අපිට 100කට වඩා වැඩි ප්‍රමාණයකට 2021 වර්ෂයේ විතරක් අපිට දීමට හැකියාව ලැබුණා. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා අපි බලාපොරොත්තු වුණ කිසියම් ආකාරයක ඒ ශේෂ්ත්‍රයෙන් අපිට ත්‍රෙඩ් එකක් දුන්නා නම් ඒක නැති කරගන්න අපිට පුළුවන්කම ලැබුණා මේ අපේ මේ ක්‍රියාකලාපය නිසා. විශේෂයෙන්ම ඒ ශේෂ්ත්‍රයෙන් අපි කිසියම් ආකාරයක ඉතාමත්ම විශිෂ්ට ප්‍රතිඵලයක් අපිට ලබා ගන්න පුළුවන්කම ලැබුණා. ඒ එක්කම අනිකුත් අපි දන්නවා මේ වැලි ඉවත් කිරීම එක්කම පස් ඉවත් කිරීම මේක අපිට ඉතාමත්ම ඉස්සරදයක් වුණු ප්‍රශ්න.
namun tapi itu puluhan kamar itu, na kisiam pramana kita make kalbana karena keragena, ani desa palna adikariya itu tarah keragan netu, apai gautika araksa keragani, make kisiam makarik sarthaka biayam ikat, ini dengen puluhan kamar lebu na, apai itu na idiri warga bela, tapi make biayam ya karim sidu keragani giuting, apai biasa dangga padati itu kisiam makarik Awadak sidu eno anang e kapita walakwa ganna ape medihat timing apita puluang kama labi kiela api bala purutu eno e kama mami langit enang ape mulika ape departamentu e mulika kate itu gatte gatta hama ape mulika waga kima tamai jala kalabana karna e jala kalabana karna e pili bandawat tapi kisiamu akare ka Ya putiki pihak ke arah bekeran napi salah sumkeran namun tapi terselak itu pertipadanya pahugi warse labunene namun tapi mei warse di api tiana pertipadana boleh mite wadah wedi jala kalau mana karena tatuak rata purame tiga la bisa sm eki ya kusi eka keka labena api ter Palada ita abe yelo neng rima te mesare bicala awodane yak yom kirima api bala prutino, pise sema prinsip pia pruti yata te api ela sang wardane kirima ela padda tia sang wardane kirima tamataro me gori eka ke kumura yata te kumureng danna aswen emenetan gori age artike yelo neng rima sanda. Api wisesa awadane yak yomu karanna balaporuttu wenawa wisesema aiben silla sarutte eka balaporuttu wenawa e govi ekaka walin ape karyakshamatave wedi kala ape boga vividhangikarane ekata gihilla api goviyage aarthike nanwalime weda katayuttak kirimata api wisala awadane yak yomu karanna balaporuttu wenawa labana warsa tula ekama api wari saubhagya vyaputiya gattama wari saubhagya vyaputiya api visala diunuwak api etulin api dakinawa e sheshre visheshayenma apita pavaruwa kuda wari marga paddhati punruttapane saha navikarana katayutu mulikawa apita labune million 500 කට ආසන්න සංඛ්‍යාවක් නමු අද වෙනකොට අපිට ඒක මිලියන 3000 දක්වා වැඩි කරගෙන යාමට අපිට ඒ කාලයේ තුලදී අපිට හැකියාව ලැබුණා අපේ භෞතික ප්‍රතිඵලයේ ඉතාමත්ම හොඳ වුණත් නමුත් අපිට මූල්‍යමය වශයෙන් ඒ ලැබුණු ප්‍රතිපාදන අනුව අපිට සියලුම වියදම් දැරීමට නොලැබුණත් අපිට ට්‍රෙෂරියෙන් මුදල් අමාත්‍යාංශයෙන් මේ වෙනකොට අපිට දැනුම් දීලා තියෙනවා ලබන අවුරුද්දේ බජට් එකට නැතුව අලුතෙන් මේ තියෙන බිල් වලට ගෙවීම සඳහා මුදල් ප්‍රතිපාදන ලබා දෙනවා කියලා. එතකොට අපි හිතනවා අපිට මේ අවුරුද්දේ සැලකිය යුතු ඉතාමත්ම සාර්ථක ප්‍රතිඵලයක් අපිට ළඟා කරගන්න පුළුවන්කම ලැබුණා කියලා. ඒකම අපි නව ව්‍යාපෘති රාශියක් අපි කටයුතු ආරම්භ කරා. විශේෂයෙන් පහළ මල්ලතුවේ ව්‍යාපාරයේ ඇල්ලෙව ව්‍යාපෘති ආදී වශයෙන් ව්‍යාපෘති රාශියක් අපිට ආරම්භ කිරීමට හැකියාව ලැබුණා ගිය වර්ෂය තුල. ඒකම අපි ගිය වර්ෂයේ වැඩි කාලයක් අරගෙන අලුතෙන් ව්‍යාපෘති 20ක් දිස්ත්‍රික්ක 11ක ආරම්භ කිරීම සඳහා මූලික කටයුතු ආරම්භ කිරීමට අපිට අවස්ථාව ලැබුණා. අපි ඒ අනුව බලාපොරොත්තු වෙනවා මේ වර්ෂය තුල ඒ ව්‍යාපෘති 20න් සැලකිය යුතු ප්‍රමාණය ප්‍රායෝගිකව භෞතිකව භූමියේ ස්ථාපිත කරන ආරම්භ කිරීමට අපි මේ වර්ෂය තුල අපි බලාපොරොත්තු වෙනා ඒ සඳහා අපිට අවශ්‍ය ප්‍රතිපාදන මේ වෙනකොට අපිට ලැබිලා තියෙනවා. ඒ අනුව අපි ඒ කටයුතු සියල්ලක්ම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අපි හිතුවටත් වැඩිය අපි ආර්ථිකයේ මෙදා මෙතරම් අමාරු තත්ත්වයක් යටතේ වුණත් අපිට 2023 වර්ෂයට සැලකිය යුතු ප්‍රමාණයක මූල්‍ය ප්‍රතිපාදනයක් ලැබිලා තියෙනවා. ඊට පස්සේ අතිගරු ජනාධිපතිතුමාගේ ගමක් සමග පිරිසඳරක් වැඩසටහන යටතේ අපි විශාල ව්‍යාපෘති රාශියක් ආරම්භ කරා. විශේෂයෙන්ම වත්තේ ගෙදර හිඹිලියා කඩ ව්‍යාපෘතිය
සහ තවත් ව්‍යාපෘති රාශියක් අපි මේ වෙනකොට ක්‍රියාත්මක කරමින් ඉතාමත්ම හොඳ ප්‍රගතියක් ළඟා කරමින් පවතිනවා. මේව තමයි අපි භෞතික වශයෙන් අපි ශ්‍රේෂ්ඨයේ ස්ථාපිත කරපු දේවල් පහුගිය වර්ෂයේ තුලදී. ඒකම අපි පහුගිය වතර තුල ජල විද්‍යා අංශයේ කිසියම් ප්‍රගතියක් අපි බලාපොරොත්තු වුණා, අපි ලැබුවා පහුගිය වර්ෂය තුල. විශේෂයෙන්ම අපි දන්නවා අපිට කිසියම් ආකාරයක අධ්‍යයනයක් පරීක්ෂණයක් කරන්න ගියාම ඉතාමත්ම අඩු දත්ත ප්‍රමාණයක් තමයි අපි ළඟ තුනේ. අපි විවිධ ව්‍යාපෘති සහ අපිට දෙපාර්තමේන්තු වශයෙන් අපිට ලැබුණු ව්‍යාපෘති යටතේ අපි විශාල වැඩ කොටසක් සිදු කරමින් පැවතියා. ඒ අනුව අපි ඉදිරි වර්ෂවලත් ඒ ව්‍යාපෘතිවලත් සහයෝගය ඇතුව මේ රටේ හොඳ ජල විද්‍යා දත්ත ගබඩාවක් ඇති කිරීමට ජල විද්‍යා අංශයේදී අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අධ්‍යක්ෂතුමාගේ පූර්ණ කැපවීමෙන් අපි බලාපොරොත්තු වෙනවා. මේවා අපිට අර අවුරුදු ගණන් ගත වෙවි බලන් ඉන්න පුළුවන් දේවල් නෙමෙයි. නමුත් අපිට මේ කාලය තුල අපිට පුළුවන්කම ලැබෙන්න ඕනේ ඉතාමත්ම කෙටි කාලයක් තුල මේ ජල විද්‍යා දත්ත පද්ධතිය ස්ථාපිත කිරීම. ඒකම අපිට පුළුවන්කම ලැබෙන්න ඕනේ forecasting, flood forecasting system එකක් මේ තුල ඇති කරන්න මේ දත්ත උපයෝගී කර ගැනීමෙන්. මේ තරා අපි මූලික පිළිවර 2021 වර්ෂයේදී අපිට ස්ථාපිත කරන්න අපිට හැකියාව ලැබුණා. ඒතර අපි 2021 වර්ෂයේදී අපිට දීර්ඝ කාලයක් අපි දන්නවා අපේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග ශාස්ත්‍රයට අමිල සේවයක් කර පොන් රාජා මහත්තයාගේ ගයිඩ්ලයින් එක තමයි අපි මෙච්චරකල් පාවිච්චි කරමින් පැවති. ඒක 1980 දශකයේ මුල් භාගයේදී ආරම්භ කරපු වැඩසටහනක්, එතුමා විසින් ආරම්භ කරපු දෙයක්. නමුත් අපි දැක්ක සමහර කොටස් අදට ගැලපෙන්නේ නැහැ, අද තාක්ෂණියත් එක්ක ගැලපෙන්නේ නැහැ. සමහරක් වෙලාවට තාක්ෂණය වෙනස් වෙලා අද නවීන තාක්ෂණය මේ වාරිශේෂ්‍රයට එළඹ වෙලා තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වුණා මේ ටෙක්නිකල් ගයිඩ්ලයින් නැවතත් අප්ග්‍රේඩ්, එහෙම නැත්නම් ප්‍රතිනිර්මාණයක් කරන්න ඒ මූලික තොරතුරු වලට භානියක් නොවන පරිදි අපි මේ කටයුත්ත කිරීමට අපි බලාපොරොත්තු වුණා. ඒ සඳහා මූලික කටයුතු මේ වෙනකොට ආරම්භ කළා. දැන් මේ වෙනකොට තියෙන්නේ අවසාන අදියරේ. අපි බලාපොරොත්තු වෙනවා ලබන වර්ෂයේ, මේ වර්ෂයේ 2022 වර්ෂයේ මුල් භාගයේදී මේක එළි දක්වන්න. විශේෂයෙන්ම ගිය අවුරුද්දේ මිට ඉස්සෙල්ලා තුනේ අපිට එක ගයිඩ්ලයින් එකයි, ඒ වෙනුවට ගයිඩ්ලයින් හයක් බොහෝ විට ඉදිරියේදී අපි මේ ශාස්ත්‍රයේ වැඩ කරන අයගේ, මේ ශාස්ත්‍රයේ වැඩ කරන ඉංජිනේරුවන්ගේ, කාර්මික නිලධාරීන්ගේ සහ අනිකුත් විශ්වවිද්‍යාල ප්‍රයෝජනය සඳහා මේක එළි දක්වන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා බොහෝ දුරට පළවෙනි කාර්තුව තුළ ඒක අපිට කරගන්න පුළුවන්කම ලැබෙවි කියලා. ඒකම අපි සියලු දෙනාම දන්නවා වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අවුරුදු 10කින් අපිට වෝටර් රිසෝස් ඩිවලොප්මන්ට් ප්ලෑන් එකක් තියුන්නේ. ඒක ප්‍රොෆෙසර් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් පෙරදිනිය යුනිවර්සිටි එකේ අපිට අනිකුත් UNDP මේ ආයතනයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ අපි මේ වෙනකොට ක්‍රියාත්මක කරමින් පවතිනවා. මේ ඒකේ අපි බලාපොරොත්තු වෙන්නේ කෙටි කාලීන සහ මධ්‍ය කාලීන වශයෙන් 2020-25 වශයෙන් කෙටි කාලීන සැලැස්මකුත්, 2020-25 විදිහට කොහොමද ඉදිරි දැක්මක් ඉදිරිපත් කරන්න. ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා 2020-30 සඳහා වාරිස් සංවර්ධන සැලැස්මක් ශ්‍රී ලංකාවට ඉදිරිපත් කරන්න. මේ නවීන දර්ශනය සහ නවීන දැක්ම උපයෝගී කරමින් රටේ ආර්ථිකය ගොඩනගා ගැනීම සඳහා ජල ශාස්ත්‍රයේ ඉදිරි නව පිම්මක් මේ තුලින් ඇති වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
මේවා අපි පෞගිය වසර තුල අපි ඉටු කරපු මූලික කාර්යයන් ඒකම අපි විශේෂයෙන්ම අපි ජල විද්‍යා ශාස්ත්‍රය වගේම අනිත් specialized branches විශේෂඥ සේවා සපයන branches සියල්ලක්ම කිසියම් ආකාරයක වැඩි දියුණු කිරීමකට භාජනය කරා මම හිතන්නේ ඒක ප්‍රමාණවත් මේ රටේ අවශ්‍යතාවයට සහ දැන්ට ඉල්ලුමට ශරීරණ තත්වයට පත් කරගන්න පුළුවන්කම ලැබුණා කියලා නමුත් අපි ඉදිරියේදී මේ කටයුත්ත කිසියම් ආකාරයක මීට වඩා වැඩි තීව්‍රතාවයක් ගෙන කටයුතු කිරීම කළ යුතුයි කියන එක මම පෞද්ගලිකව බලාපොරොත්තු වෙනවා ඒ අනුව අපි ඉදිරි වර්ෂවල කොහොමද අපි මේක මීට වඩා මේක තමයි අපේ තියෙන අපේ තියෙන හයිය කියලා තමයි මට නම් හිතෙන්නේ මේ ස්පෙෂලායිස් බ්‍රාන්චස් වල තියෙන ඒ ගුණාත්මක භාවයේ වැඩි කිරීම තුලින් අපිට මීට වඩා වාරි මාර්ග දෙපාර්තමේන්තුවට මීට වඩා සේවයක් මේ රටට කිරීමේ හැකියාව තියෙනවා කියන එක මම පිළිගන්නවා මේවා තමයි අපේ මූලික වශයෙන් අපි පහුගිය වර්ෂය තුල වාරි මාර්ග දෙපාර්තමේන්තුව විසින් අපේ එදිනෙදා නඩත්තු සහ කටයුතු වලට අමතරව සිදු කරපු කාර්යයන් ඉතින් මේවා කරගෙන යෑමේදී අපිට තනියම වාරි මාර්ග දෙපාර්තමේන්තුවට හෝ මට හෝ කරන්න පුළුවන් කමක් නැහැ මේක කරන්න සියලු දෙනාම ඉතාමත්ම කැපවීමෙන් වැඩ කරා විශේෂයෙන්ම මම මේ අවස්ථාවේදී මතක් කරනවා ගරු අමාත්‍යතුමා චමල් රාජපක්ෂ මැතිතුමා සහ ස්ටේට් රාජ්‍ය අමාත්‍යංශ දෙකේ අමාත්‍යවරු දෙදෙනා විශේෂයෙන්ම අනුරාධ ජයරත්න ඇමතුමා ඒකම සිරිපාල ගම්ලත් ඇමතුමා මේ අපේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා දැක් වූ සහයෝගයට අපි ඉතාමත්ම කෘතවේදී වෙනවා විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕනේ මේ වර්ෂය තුල අපිට ලබා ගන්න පුළුවන් වුණා ප්‍රගතිය 90%කට එහා ගිය ප්‍රගතියක් භෞතික ප්‍රගතියක් අපිට ලබා ගන්න හැකියාව ලැබුණා මේ කොවිඩ් සහ ආර්ථික පසුබෑම් තත්ත්වයන් යටතේ වුණත් අපි ඉතාමත්ම ඉහළ භෞතික ප්‍රගතියක් අපිට ලබා ගැනීමට හැකියාව ලැබුණා ඉතිහාසයේ කවදාවත් නොවූ ආකාරයට අපිට පුළුවන්කම ලැබුණා අනිත් අමාත්‍යංශවල ඉතුරු සල්ලි ටික අරගෙන අපිට වැඩ කරන්න පුළුවන්කම ලැබුණා විශේෂයෙන් අපි මාළිලි අමාත්‍යංශයෙන් මිලියන 1000කට අධික කිට්ටු මුදල් ප්‍රමාණයක් අපි වාරි මාර්ග දෙපාර්තමේන්තුවට අරගෙන ඒවත් ප්‍රගතියත් එක්ක තමයි මම මේ 90%කට එහා ගිය ප්‍රගතියක් අපිට ළඟා කරගන්න අවස්ථාව ලැබුණේ අපි අමාත්‍යංශය ගත්තාම ලේකම්තුමා කී විදිහට 95%ක ප්‍රගතියක් ලබා ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා අපිට සමහරක් වැඩවලට අපිට ප්‍රතිපාදන නැති නිසා අපේ ප්‍රගතිය පෙන්න ගන්න බැරි අවස්ථාවලු ත්‍රාසියක් අපිට දැකිනවා කොමුණත් අපි හිතනවා අපි 100%කට ආසන්න ප්‍රගතියක් අපි ළඟා කරගෙන තියෙනවා නමුත් අපිට ඒක අපි පෙන්න ගන්න පුළුවන් කමක් නැහැ අවශ්‍ය ප්‍රතිපාදන නොලැබීම හේතු කොටගෙන මේ සඳහා විශේෂයෙන්ම රාජ්‍ය සේවය කරන නිලධාරීන් වශයෙන් අපි සියලු දෙනාම සතුටු වෙන්න ඕනේ මේ රටේ මෙවැනි ප්‍රශ්න රාශියක් තියදී මෙවැනි ප්‍රගතියක් ළඟා කරගන්න පුළුවන්කම ලැබීම පිළිබඳව. ඒ සඳහා අපිට නිරන්තරයෙන් සහයෝගය දැක්වු අමාත්‍යංශයේ ලේකම්තුමාලා රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්තුමා සහ සුමිය දැක්වූ සහයෝගය සහ අතිරේක ලේකම්තුමල්ලා තුමියල්ලා දැක්වූ සහයෝගය මේ සඳහා සහ අමාත්‍යංශයේ මූලික නිලධාරීතුමා ඇතුළු සියලු දෙනා දැක්වු ඒ සහයෝගය මේ අවස්ථාවේදී ඉතාමත්ම කෘතවේදීව සිහිපත් කරනවා. එකම වාරි මාර්ග දෙපාර්තමේන්තුව වශයෙන් ගත්තාම මේ ඉලක්කයන් ළඟා කරගන්න අපේ දෙපාර්තමේන්තුවේ සෑම නිලයක්ම මේ සඳහා ඉතාමත්ම කැපවීමෙන් වැඩ කරා. නොයෙකුත් බාධක මැද්දේ මේ සඳහා වැඩ කරපු සියලු දෙනාටම විශේෂයෙන්ම වාරි මාර්ග අධ්‍යක්ෂ ජෙනරාල්ලා ඒකම පරිපාලන අංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් තුමිය ප්‍රධාන මූල්‍ය නිලධාරී තුමිය ඇතුළු ඒ සියලු දෙනාටමත් වාරි මාර්ග අධ්‍යක්ෂකවරුන් වාරි මාර්ග
ප්‍රධාන වාරි මාර්ග ඉංජිනේරුතුමන්ලා ඇතුළු ශ්‍රේෂ්ඨයේ වැඩ කරන වාරි මාර්ග අධ්‍යක්ෂතුමන්ලා ප්‍රධාන වාරි මාර්ග ඉංජිනේරුතුමන්ලා වාරි මාර්ග ඉංජිනේරුතුමන්ලා ඇතුළු ඒ සියලු දෙනාටමත් මගේ කෘතඥතාවයේ මේ අවස්ථාවේදී පිළිගන්වනවා ඒකම මේ සියල්ලම පිටිපස්සේ අපේ කණ්ඩායමක් විදියට අපිට කටයුතු කරන්න හැකියාව ලැබීම පිළිබඳවත් ඉතාමත්ම සතුටු වෙනවා හැම කණ්ඩායමකම වාරි මාර්ග අධ්‍යක්ෂකවරයාගේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ සිට මේ වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ සේවය කරන සෑම නිලයක්ම මේ සඳහා කැපවීමෙන් ඉතාමත්ම කැපවීමෙන් වැඩපිළිවෙළ පිළිබඳව කම්කරු මහතා දක්වා සියලු දෙනාගේම මේ අවශ්‍යතාවයන් සපුරලා විශේෂයෙන්ම අපි දන්නවා කොවිඩ් වසංගත තත්ත්වය යටතේ අපිට කන්න තුනක් ගන්න සිද්ධ වුණා ඒ වෙලාවේ වතුර බෙදා දීමේ ප්‍රශ්න ඒවා කිසිම පැකිලීමකින් තුරව ශේෂ්ත්‍රයේ වැඩ කරලා ඒ කටයුතු කරපු සියලුම දෙනාටම විශේෂයෙන්ම කාර්මික නිලධාරි මහතුරු ශේෂ්ත්‍රයේ ඇතුළු මේ වෙලාවේ නම් සඳහන් කළේ නැතත් ඒ ශේෂ්ත්‍රවල සියලු දෙනාම ඉතාමත්ම කැපවීමෙන් වැඩ කරලා අපේ මේ ඉලක්කයන් ලබා කර ගැනීමට දැක්වූ සහයෝගය පිළිබඳව සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා එසේ කියමි 21 වර්ෂය සාර්ථක කර ගැනීම සඳහා සාර්ථක කර ගැනීම සඳහා සියලු දෙනා දක්වූ සහයෝගයට ස්තුතිවන්ත වෙමින් අපි කොහොමද 2022 වර්ෂයට මුහුණ දෙන්නේ කියන එක පිළිබඳව අපි සාකච්ඡා කරමු විශේෂයෙන්ම අපි අපි දැනගන්න ඕනේ අපි හැමෝම දන්න කාරණයක් අපි 2021 වර්ෂයට වඩා ඉතාමත්ම අමාරු වර්ෂයක් වේවි 2022 වර්ෂය. අපි අපේ 2021 වර්ෂයේ අපි දැපුවු විශාල ජයග්‍රහණයක් තමයි අපි මෙච්චර අමාරුකම් රටෙහිදී අපිට පුළුවන්කම ලැබුණා අපේ කාර්ය මණ්ඩලයේ එක්කෙනෙකුටවත් ඕටි අඩු නොකර සබ්සිස්ටන් අඩු නොකර මේ හැම දෙයක්ම දීලා මේ ගමනේ යන්න. එයින් අපි බලාපොරොත්තු වෙන්නේ අපි වැඩ කරන ගමන් අපේ කාර්ය මණ්ඩලයේ හොඳ තත්ත්වයේ තියාගන්න අපිට පුළුවන්කම ලැබුණා මේ කාලය තුල. සමහරක් වෙලාවට අපි මීට ඉස්සර වර්ෂවලදී මතක ඇති අපි රටේ ආර්ථික ප්‍රශ්නයක් නැතුව අපි සබ්සිස්ටන් කැපුවා. අපි ඕටි කැපුවා. හා අපි හොලිඩේ පේ දුන්නේ නැහැ. හා නමුත් අපි මේ ඔක්කොම ගැටලු තියාගෙන අපිට පුළුවන්කම ලැබුණා අපේ කාර්ය මණ්ඩලයට ඒ අවශ්‍ය සියලුම ගැටලුකින් නැතුව. ඇයි අපිට මේක කරන්න පුළුවන්කම ලැබුණේ? මේක කරන්න පුළුවන්කම ලැබුණේ අපි කැපවීමෙන් වැඩි වැඩ කොටසක් කරපු නිසා අපිට ඒවා කපන්නේ නැතුව අපිට සල්ලි දුණා අපිට ඒවා ගවන්න. විශේෂයෙන්ම අපි දන්නවා ඉස්සර මට මතකයි අපිට අපි ඉල්ලන එකක් තමයි මැනේජ්මන්ට් සපෝට් සර්විස් මොනවාද ෆැසිලිටීස් වලින් අපි ඉල්ලනවා ඕටි ගවන්න සල්ලි නැහැ පඩි ගවන්න සල්ලි නැහැ මට මේ අවුරුද්දේ කවුරුවත් එහෙම ඉල්ලුවේ නැහැ ඉල්ලුවා නම් ඉල්ලුවෙත් කෙනයි දෙන්නයි ඒකින්ම ඩිරෙක්ටර් කෙනෙක් ගාවම සල්ලි තුනක් තමන්ගේ වැඩ කටයුතු කරගෙන යන්න. ඒ විතරක් නෙමෙයි ඒගොල්ලෝ ගාව සල්ලි තුනක් වර්ෂයේ අවසානයේ තමන්ගේ කාර්යාලයට ඕන කම්පියුටර් ගන්න. ඒ සල්ලි ඒ සියල්ලම අපිට ලැබුණේ අපි මහන්සි වෙලා වැඩ කරලා එයින් අපිට කිසියම් ප්‍රමාණයක මුදලක් ඉතුරු කරගන්න පුළුවන් වුණා අපේ කාර්යාලය සහ අනිකුත් පරිපාලන කටයුතු සඳහා. ඒක ඉතාමත්ම වැදගත් දෙයක්. අපිට ලබන අවුරුද්දේ ආර්ථික වශයෙන් ප්‍රශ්න තියෙනවා. නමුත් මම ඉතාමත්ම විශ්වාස කරනවා අපි මහන්සි වෙලා වැඩ කරෝතින් අපිට ඒ ආකාරයෙන්ම 2022 වර්ෂයත් ඉතාමත්ම ඒ ආකාරයෙන්ම කටයුතු කරන්න පුළුවන් වෙයි කියලා. ඒක ඊටත් වඩා වැඩි වැඩ කොටසක් අපි කරලා අපි මේ රටේ දුක් විඳින ගොවි ජනතාවගේ ප්‍රශ්න වලට වැඩි අවධානයක් යොමු කරලා ඒ ගොවි ජනතාවත් මේ මුදවා ගන්න ගමන්ම අපි කටයුතු කරන්නේ කොහොමද කියලා කටයුතු කරමු. එතකොට අපි 22 තියෙන අභියෝගය මම හිතන්නේ මම වෙන වෙනම පැහැදිලි කරන්න ඕනේ නැහැ ජනමාධ්‍ය පිළිබඳව. මේවා කොච්චර සාර්ථක සාධාරණද අසාධාරණද කියලා දන්නේ නැහැ. නමුත් අපිට පේනවා කිසියම් ආකාරයක අභියෝගයකට අපිට මුහුණ දෙන්න වෙනවා.
එතකොට අපි මේ රටක් විදිහට අපි මේ අවධානයට මූණ දෙන්න නම් අපි පෞද්ගලිකව අපි අපි දේ කටයුතු කළ යුතුයි කියන මතේ මම ඉන්නවා. ඒ නිසා අපි මිලිස් ගණන් ගියා කියලා දැන් අද අපේ උදේ පැවතු රැස්වීමේදී අපේ දොස්තර මහත්තයා හොඳ ටිකක් අපිට කිව්වා. නැ අපිට ඒ ඒයින්ම ඇති අපේ ආර්ථිකය ශක්තිමත් කරගන්න. දැන් මේ තියෙන බඩු ගණන් යෑම අපි ආශිර්වාදයක් කරගන්න ඕනේ. ඒක තමයි මගේ මුල්මේ මේක මගේ කාර්ය මණ්ඩලය සියලු දෙනාම කම්කරුවෝ ඉඳලා අතිරේක වාරි මාර්ග අධ්‍යක්ෂ ජෙනරාල් සහ අධ්‍යක්ෂ ජෙනරාල් ඉඳලා සියලු දෙනාම මේක අපිට ආශිර්වාදයක් කරගන්න ඕනේ. එහෙම කරගත්තොත් අපිට ලොකු ගමනක් යන්න පුළුවන්කම ලැබේවි. ඒ සඳහා අපි මොකද්ද කරන්න ඕනේ කියන එක බලමු. අපි අපි අපේ වාරි මාර්ග ක්ෂේත්‍රයේ තියෙන සියලුම ඉඩම් ටික අපි සංවර්ධනයට භාජනය කරමු. අපේ තියෙන රිසර්වේෂන් අපි පදිංචිලා ඉන්න ක්වාටර්ස් වටේ අපි කිසියම් ආකාරයක සංවර්ධන ක්‍රියාවලියකට බහිමු. ඒ සඳහා හැබැයි මගෙන් සල්ලි ඉල්ලන්න එපා. මේවට සල්ලි යන ඒවා නෙමෙයි. අපිට මොන හරි වගාවක් දෙකක් දාගන්න එක, පොල් පැලයක් හිටෝ ගන්න එක, දැන් අද කොස් පැල බෙදුවා, ඒවා හරි හොඳ ලක්ෂණ. එතකොට අපේ 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 ඉඩම් ටික අපි වගාවට භාජනය කරමු. මේකේ ප්‍රතිලාභ ඒ වගා කරන එක්කෙනාම ගන්න. කාට හරි හිතනවා නම් මට ඉඩමක් නැහැ වගා කරගන්න කියලා, අපේ ක්වාටර්ස් එකේ කෑල්ලක වගා කරගන්න පුළුවන්. අපි මේ ලොකු දේවල් හිතන්න ඕනේ නැහැ. අපි මිරිස් පැල පහකුයි, බණ්ඩක්ක පැල පහකුයි, ඔය වගේ පොඩි ටිකක් හිතනවා. අපිට ඔය කැරට් කන්න ඕනේ නැහැ නේ හැමදාම. එතකොට අපි අපේ දෛනික වියදම අපි අඩු කරගන්න ක්‍රමවේදයකට යමු. එයින් දෙකක් අපි බලාපොරොත්තු වෙනවා. අපේ පරිශ්‍රයන් හොඳ මට්ටමකේ පවත්වා ගන්නත්, ඒකම අපේ අයගේ ආර්ථිකයට එන බාධා අඩු කරගෙන අපි මේ අපේ තියෙන සංවර්ධන ප්‍රවේශයට අපිට ඉස්සරහට අභියෝගයක් එනවා කියලා හිතෙනවා නම් අපිට දැන් ඉඳලම අපිට ඒකට මුහුණ දෙන්න පුළුවන්කම තියෙනවා. අපි හිතන්නකො අපි වැඩිපුර මිරිස් පැල 10ක් වගා කරගත්තා කියලා. අපි මිරිස් ග්‍රෑම් 100ක් කඩේට වික්කොතින් අපිට 100ක් හම් වෙනවා අනිත් පැත්තට. ඒක නිසා අපි සියලු දෙනා මේකතු වෙලා මේක කරමු. මම මේක අපේ ජුනයිඩ් මහත්තයාට කියන්න හිටියේ මේකට වැඩසටහනක් පිළියෙල කළා. මේ සියල්ලම ප්‍රදේශ වගා කිරීමේ අපේ ඉඩම් සහ අපේ දෙපාර්තමේන්තුවේ වැඩ කරන අයගේ තම තමන්ගේ ඉඩම් ටික, තමන්ගේ පෞද්ගලික ඉඩම් ටික වගා කරගන්න. මඤ්ඤොක්ක පැලයක් හිටෝ ගන්න, බතල ටිකක් හිටෝ ගන්න, මිරිස් පැලයක් හිටෝ ගන්න, ඒ වගේ වැඩ කොටසක් කරාම අපිට ওই ප්‍රශ්නේ මිදෙන්න පුළුවන්. අපි මේක හොඳක් විදියට දැකලා අපි මේකට දැන් ඉඳලම පටන් ගමු. මේක අපි විශේෂයෙන්ම අපි මූලික අවධානය යොමු කරලා මේ අපේ අයගේ ආර්ථිකයේ නංවන වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න ඕනේ. දෙපාර්තමේන්තු වශයෙන් අපිට කරන්න පුළුවන් උදව්වක් තියෙනවා නම් මම පොල් සංවර්ධන දෙපාර්තමේන්තු එක්කත් කතා කරා. අපේ ලේකම්තුමා අයුවන් සිල්ලා සර් එක්කත් කතා කරා. මේ පිළිබඳව එතුමත් පූර්ණ සහයෝගය දෙන්නම් කිව්වා. අපි බලමු අපේ මේ ඉඩම් ටික වගා කරලා කොහොමද අපි මේ 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 ප්‍රශ්නෙට මූණ දෙන්නේ. නැත්තම් මේ බැයි වෙනකොට නියඟයක් එනවා කියන, මොකද්ද සාගතයක් එනවා කියන, අපේ අවුරුද්ද කන්න බැරි වෙනවා කියන. ඉතින් අවුරුද්ද කන්න බැරි අයට නිකන් හිටියොත් නම් කොහොමවත් කන්න වෙන්නේ නැහැ. රට මේ කිරියෙන් බැරි උතුරලා ගියත් නිකන් ඉන්න අය හැමදාම ඕකම තමයි. දුප්පත හැමදාම දුප්පත්. ඒක නිසා අපි ඔක්කොම එකතු වෙලා අපි අපේ අය ප්‍රොමෝට් කරලා කොහොම හරි අපේ අයගේ ආර්ථිකය නගන වැඩසටහනකට අපි ඔක්කොම එකතු වෙලා අපි ක්‍රියාත්මක වෙමු. ඊට පස්සේ අපේ වැඩ ගැන ගත්තොතින් අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම නීති ඒකකයේ ශක්තිමත් කරලා. අපිට මේ වෙනකොට නීති නිලධාරිතුමියක් තුමෙක් හම්බ වෙලා තියෙනවා. එතුමා පෙබ්‍රවාරි පළවෙනිදා අපිට රිපෝට් කරනවා. දැන්වත් අපි හම්බෙලා කතා කරලා තියෙනවා. අපි නීති ඒකකයේ ශක්තිමත් කරන්න බලාපොරොත්තු වෙනවා වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ 2022 වර්ෂය තුල. විශේෂයෙන්ම එතුමාට මම මූලික සාකච්ඡාවේදී කිව්වා මට මෙන්න මේ ටික එතුමා කරලා දෙන්න ඕන කියලා. විශේෂයෙන්ම වාරි මාර්ග ආඥා පනත දැන්ට තියෙන්නේ කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ. මේක කොහොම හරි මේක පාර්ලිමේන්තුවට ගෙනිහිල්ලා මේ වාරිමාඥ ආඥාපනත සම්මත කර ගැනීමේ වැඩ කටයුත්තට එතුමාට මම පැවරුවා. ඒකම ගංගා උතුර ආඥාපනත ෆ්ලඩ් ඕඩිනන්ස් එක
api immediately nawatat balagannan noni, ekama reservation sticker gazette karan noni. Metuna itu mage branch ekem mama hitenawa, keti kaalayak thula ituma hailla, mek pilibandu katitu karanna puluwankama labi kiyala. Ita amatharawa ape departamentuwe management assistant la denne niti vibhage pass vela thiyena. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් අපි ඒ ආන්සර් දැන්ටමත් අපි ට්‍රාන්ස්ෆර් කරලා තියෙනවා. ඉතුරු එක්කෙනාවත් අපි ට්‍රාන්ස්ෆර් කරලා තියෙනවා කල්මුණේ ඉඳලා. අපි හිතනවා යථා කාලයේදී එතුමත් එතුමියත් ඒ ශේෂ්ත්‍රයට වැඩ කරොත් අපිට එතකොට නීති අංශයේ පිළිබඳව අපිට කිසියම් ආකාරයක මොකද ඔය මූලික කටයුතු පිළිබඳව අපි නීති පැත්ත පිළිබඳව අපේ තියෙන අවධානයත් අඩු නිසා මේක එතුමන්ගේ මූලික කාර්ය විදිහට හඳුනාගත්තොත් අපිට මේ වැඩ කටයුත්ත ඉතාමත්ම සාර්ථකව කරගෙන යන්න පුළුවන් වෙයි කියලා එතුමත් අපි නිකන් කතා කරාම අපි තේරෙනවා ඉතාමත්ම හොඳ තත්වයක එතුමාගේ වැඩ කරන්න තියෙන ආශාව පිළිබඳව එතුමා විශේෂ අවධානයෙන් ඉන්නවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ලබන වර්ෂය තුල මේ මාංශය තවදුරටත් දියුණු කරන්න. විශේෂයෙන්ම මේ උම්මා නඩත්තු කටයුතු මේක දෙපාර්තමේන්තුවේ අපි ඔය මොනවා කරත් අපි ඔය ඉදිකිරීම් කටයුතු කරත් මොනවා කරත් අපගේ මූලිකම ජොබ් එක තමයි මේ උම්මා නඩත්තු කටයුතු මේ වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ එක තමයි අපේ මූලික පරමාර්ථය. නමුත් අපි මේ සැරෙත් අපි විශාල මූල්‍ය ප්‍රතිපාදනයක් ඉල්ලුවා. නමුත් අපිට ඒ ප්‍රතිපාදනය හම්බුන්නේ නැහැ. අපි මිලියන 1700ක් ඉල්ලුවා මේ වර්ෂය සඳහා මේ උම්මා නඩත්තු කටයුතු සඳහා. නමුත් අපිට හම්බ වෙලා තියෙන්නේ මිලියන 450කට ආසන්න සංඛ්‍යාව. මේක කොහොමවත් මේ ප්‍රමාණය මේ වැඩ කටයුතු කරගෙන යාමට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. නමුත් අපි වාරි මාර්ග අධ්‍ය කලාප භාර වාරි මාර්ග ඉංජිනේරුවරුන් ඒකම කොට්ටාස භාර වාරි මාර්ග ඉංජිනේරුවරුන්ට අපි ඉතාමත්ම දැඩිව කියනවා මේ ප්‍රතිපාදන හම්බුණා ඕ නැත අපි අපේ පද්ධතිය හොඳ තත්ත්වේ නඩත්තු කරගෙන යෑමේ වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරන්න ඕනේ. සමහර විට අපිට මේවා සමහරක් අවස්ථාවදී අපි කොන්ත්‍රාත් දෙනවා ලබන අවුරුද්දේ අපි මේ උමා නඩත්තු කටයුතු කිසුවක්ම කොන්ත්‍රාත් වැඩ සඳහා යොදවා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි ඍජු සමයෙන් මේ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ කම්කරුව ප්‍රමාණවත් නොවේ නම් අපි ඒ වැඩේ සඳහා කම්කරුව හය කළා හරි මේ පද්ධතිය හොඳ තත්ත්වේ නඩත්තු කර ගැනීම ඒ කොට්ටාස බාර වාරි මාර්ග ඉංජිනේරුතුමන්ලා සහ අපේ දිස්ත්‍රික්ක භාර වාරි මාර්ග අධ්‍යක්ෂතුමන්ලාගේ වගකීමක් විදිහට අපි සලකනවා. අපිට පුළුවන්කම ලැබෙයි එහෙම කරගන්න. අපිට එහෙම කරගන්න බැරි අවස්ථාවන් එහෙම ආවොත් අපි බලමු අපිට පුළුවන්ද කියලා ශ්‍රමදාන මට්ටමින් හරි මේවා ක්‍රියාත්මක කරලා මේ කටයුත්ත සිද්ධ කරන්න පුළුවන් කටයුත්තක් බවට පත් කරගන්න අපි පුළුවන් තරම් කටයුතු කරමු කියන එක මතක් කරනවා. ඒකම ජල කළමනාකරණ කටයුතු මීට වඩා ක්‍රමවත් විදිහට මේ කටයුත්ත කරලා ජල කළමනාකරණ අපි හැම ස්කීම් එකකම පුළුවන් නම් යල මහ දැන්ට කරන ස්කීම් වල තුන්වෙනි කන්නයකට යෑමත් යල කන්නේ මාස් කන්නේ විතරක් කරන කන්න තියෙනවා නම් අපි ඒව දෙවෙනි කන්නයක් යෑම සඳහා කටයුතු කිරීමත් වැනි විශේෂ ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කරලා හරි ගොවියේ මහත්තයාගේ අතට සල්ලි යන ක්‍රමවේදයක් අපි ක්‍රියාත්මක කළ යුතුයි කියන එක විශාල වශයෙන්ම මම බලාපොරොත්තු වෙනවා. මේ තුල කිසියම් ආකාරයක දුප්පත් අපිට ජීවත් වෙන්න බැරි නම් මේ අභියෝග වලට මුහුණ දීලා අහිංසක ගොවි මහත්තුරු කොහොමද මේ කටයුත්තට මුහුණ දෙන්නේ කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. ඒකම අපි මාධ්‍ය ඒකකයක් පිහිටුවා. අද තමයි මුල්ම වැඩසටහන ඒගොල්ලන්ගේ. මේකෙන් තමයි ඒගොල්ලෝ වැඩසටහන ආරම්භ කරන්නේ. පොඩි පොඩි ටෙක්නිකල් ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒගොල්ලෝ තව අවුරුද්දක් විතර මාස 6-7ක් යනකොට හොඳ මාධ්‍යවේදීන් වෙයි. අපි ඒක බලාපොරොත්තු වෙනවා. ওই මාධ්‍ය කණ්ඩායමෙන් අපි ඒකට දාලා තියෙනවා. මං හිතන්නේ මාධ්‍ය ප්‍රවීණයෝ ඒගොල්ලෝ මොහොම හිටියට එන ප්‍රවීණයෝ ඒගොල්ලන්ට ඒ අවස්ථාව නැතුණු එක තමයි ප්‍රශ්නේ. දැන් අද මේ වැඩසටහනත් ලයිව් යනවා ලංකාව පුරාම. ඒක නිසා ඒගොල්ලෝ ප්‍රවීණයෝ අපි ඔයගලන්ට දෙන්න පුළුවන් උපරිම
සහයෝගය දෙනවා විශේෂයෙන්ම ව්‍යාපෘති කලාප බාර වාරිමාර්ග අධ්‍යක්ෂකවරුන්ගෙනුත් ඒකම ව්‍යාපෘති අධ්‍යක්ෂකවරුන්ගෙනුත් ප්‍රධාන වාරිමාර්ග ඉංජිනේරුවන්ගෙත් ඉල්ලා සිටිනවා අපි බලාපොරොත්තු වෙනවා සෑම ව්‍යාපෘතියක්ම හැම කාර්තුකරණම සැරයක් වීඩියෝ කරලා ඒ තියාගන්න මේගොල්ලෝ වෙනම ලැබ් එකක් මේන්ටේන් කරાવી ඒ අනුව අපි හැම ව්‍යාපෘතියකම ඒ කොහොමද කන්ටිනියුස්ලි මේ ව්‍යාපෘතියේ අවසානයේ දක්වා එන්නේ කියන தത്വෙට ගේන්න බලාපොරොත්තු වෙනවා ඒකම ඒක එක කලාපවල තියෙන විශේෂ අයිටම් විශේෂ වැදගත් වූ ඉතාමත්ම උත්සව අපිට දන්වන්නේ එතකොට අපි මේවා ඔක්කොම වීඩියෝ කරනවා තව අපිට තව ඩ්‍රෝන කැමරාවක් සහ අනිකුත් ස්ටිල් කැමරාස් අපිට තමයි ලංකාවට ඇහිල්ලා නැහැ ඒවා ආවහම අපි ආයි කාගෙන්වත් හයර් එකට ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ අපි ඒ සියල්ලම ඉටු කරනවා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මාධ්‍ය අංශය විසින් අපි බලාපොරොත්තු වෙනවා කණ්ඩායම් දෙකක් වුණත් අපිට එකපාරට මෙහෙවන්න පුළුවන් තත්ත්වයට අපි මේ කටයුත්ත සිදු කරනවා එහෙම කරලා අපි ડોකියුමෙන්ටරිස් කීපයක් හැම ව්‍යාපෘතියකටම හැම විශේෂ වූ මාතෘකා යටතේ ડોකියුමෙන්ටරිස් ෆිල්ම්ස් හදන්න බලාපොරොත්තු වෙනවා එතකොට අපිට තව අවුරුදු 100කින් කියන්න පුළුවන් මෙන්න මෙහෙම තමයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ 2020 තුනේ කියලා. ඒ தത്വෙට අපි ගේනවා ඒකම මෙතෙක් කල් 1800 ගණන් වල ඉඳලා කිසියම් ආකාරයක සංරක්ෂණය කරපු දේවල් තියෙනවා නම් ඒගොල්ලන්ට බාර දෙන්න ඒගොල්ලෝ තවදුරටත් ඒක සංරක්ෂණය කරලා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වස්තුවක් විදිහට ඒවා අපි ආරක්ෂා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තුලින් අපි මාධ්‍ය ඒකකයේ තුලින් අපි දෙපාර්තමේන්තුවේ කරන වැඩ ගැන මීට වඩා පබ්ලිසිටි එකක් දෙපාර්තමේ මහ ජනතාවට ලබා දීමට බලාපොරොත්තු වෙනවා. ඒකම මම අර කියපු ගයිඩ්ලයින් එකයි වෝටර් රිසෝස් ප්ලෑන් එකයි මේ මේ වර්ෂය තුල අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා ජනගත කරන්න ඒ දෙක අපි බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අපි වැඩ ගැන කතා කරවතින් විශේෂයෙන්ම අපි මූලික වශයෙන් අපි මේ දක්වා කරගෙන ගිය වැඩවලින් වැඩ කටයුතු කීපයක්ම අපි 2022 වර්ෂයේදී අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි 2021 වර්ෂයේ වැඩ කටයුතු රාශියක් අපි 13ක් අවසන් කරන්න බලාපොරොත්තු වුණා. නමුත් අපිට තියුණ නොයෙකුත් ප්‍රශ්න මැද්ද විශේෂයෙන්ම ඉඩම් අත්පත් කරගැනීමේ ඇති වූ ප්‍රමාදයන් නිසා අපිට ඒවා අවසන් කරගන්න බැරි වුණා. නමුත් අපි ඒ සියල්ල 2022 වර්ෂය තුල අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒකම විශේෂයෙන්ම නව රජයේ මූලික පරමාර්ථයක් වන පහළ මල්වතුය ව්‍යාපෘති අපි මීට වඩා වැඩි තීව්‍රතාවයකින් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ඇල්ලවැව සහ කුඩා විලච්චි අපි වැඩ කරගෙන යනවා. නමුත් මීට වඩා වැඩි තීව්‍රතාවයකින් මේ වැඩ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. එක්කම වත්තේගෙදර ජලාශය ඉදිකිරීම කටයුතු මේ අවුරුද්දේ අපි අවසන් කළ යුතුව තියෙනවා. ඒක ජනාධිපතිතුමාගේ මූලික පරමාර්ථයක්. ඊට අමතරව අපි දිස්ත්‍රික්ක 10ක ව්‍යාපෘති 20ක් ආරම්භ කිරීමට අපි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා. ඒ සඳහා අපිට අනුමැතිය ලැබුණා. අපිට ඒ සඳහා ප්‍රතිපාදන අපිට ලැබිලා තියෙනවා. අපි මේ ව්‍යාපෘති 20ෙන් අඩුම ගානේ ව්‍යාපෘති 10ක්වත් මේ වර්ෂය තුල ආරම්භ කිරීමට හැකි වුණොත් අපි ලොකු ජයග්‍රහණයක් විදියට ලනවා. නමුත් අපේ උත්සාහය මේ ව්‍යාපෘති 20ම ආරම්භ කරලා මේක කිසියම් ආකාරයක ඒ ටික කරොතින් මම හිතන්නේ අපිට තවදුරටත් මේ රටේ සංවර්ධනය කරන්න තියෙන අලුත් ව්‍යාපෘති ඉතාමත්ම සීමිත ප්‍රමාණයයි තියෙන්නේ. ඒ ටිකෙන් ගොඩක් දේවල් කවර් ආවරණය වෙනවා කියන එක තමයි අපේ බලාපොරොත්තුව. ඊට අමතරව කුඹුක්කන් ඔය ජලාශයේ ව්‍යාපෘති අපි ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මූලික ඉවලුවේෂන්ස් මේ වෙනකොට සිදුවෙමින් පවතිනවා. අපි හිතනවා ඒ කටයුත්තත් ඒකම ගින්නිල්ලලා හැරවුම් ව්‍යාපෘතියේ කටයුතුත් මේ අවුරුද්දේ ඒ ප්‍රතිපාදන ලබාගෙන ක්‍රියාත්මක කිරීමට ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. මුන්දුනුවාරු ව්‍යාපෘතියේ වැඩ කටයුතු මේ වෙනකොට මූලික කටයුතු
ආරම්භ කළා තියෙන්නේ අපි හිතනවා 2023 වර්ෂයේ වෙනකොට අපිට මේ කටයුතු ප්‍රායෝගිකව ආරම්භ කරන්න පුළුවන් කියලා 2023 අවසාන භාගයේදී ප්‍රායෝගිකව ආරම්භ කරගන්න අපිට හැකියාව ලැබෙයි කියලා මේවා තමයි අපේ ඉදිරි මධ්‍යම සහ ප්‍රධාන ව්‍යාපෘතිවල අපේ සැලසුම් 2022 වර්ෂය සඳහා ඒකම පරිපාලන කටයුතු ගත්තොතින් අපි දකිනවා අපේ ඔඩිට් කොරිස් වලට ලොස් රිපෝට් වලට ඇක්සිඩන්ට් රිපෝට් වලට අපේ දක්වන කැපවීම මීට වඩා වැඩි කළ යුතුයි කියලා මොකද මේවට අපි ගන්න කාලය ඉතාමත්ම වැඩි අපි මීට වඩා උද්‍යෝගයෙන් මේ සඳහා පිළිතුරේවල මේවා අවම කර ගැනීමටත් අපි කටයුතු උත්තර යවනවා විතරක් නෙමෙයි මේවා අවම කර ගැනීම සඳහා අපි කිසියම් ආකාරයක ක්‍රමවේදයක් ආරම්භ කළ යුතුයි මම හිතනවා ඒ අංශ බාර ප්‍රධානින් ඒ සඳහා විශේෂ යෝජනාවක් ක්‍රියාත්මක වෙයි කියලා ඒකම අපි දන්නවා අපේ අපිට තියෙන මූලික ප්‍රශ්නයක් තමයි මේ අපේ කාර්යමණ්ඩලයේ ප්‍රොමෝෂන් සහ ඉන්ක්‍රිමන්ට් ලබා දීමේ අපි දක්වන පසුබෑමේ තත්ත්වය. ඒ නිසා මේ පිළිබඳවත් විශේෂයෙන්ම පාලනාංශයේ විශේෂ අවධානයක් යොමු කරයි කියලා බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව විශේෂයෙන්ම අපේ පෙන්ෂන් ණයගේ පෙන්ෂන් අපි දැන් ඒක කිසියම් ආකාරයක ක්‍රමවේදයකට යනවා නමුත් මේක මීට වඩා මේක තීව්‍ර කළ යුතු වෙනවා මේවට නිදහසට කරුණු හොයවීම නෙමෙයි ඕනේ මේ වැඩේ කරන්නේ කොහොමද කියන එක විතරයි ක්ලාක්ලා නැද්ද ඒවා ඒ මිනිහට අදාළ නැහැ පෙන්ෂන් යන මිනිහට අදාළ නැහැනේ අපි පෙන්ෂන් යනකොට තේරෙයි අපිට ගියාට පස්සේ මගේ බ්‍රාන්ච් එකෙන් කිව්වොතින් පෙන්ෂන් හදන්න විදියක් නැහැ ක්ලාක් ගෙදර ක්ලාච් කියලා ඒකේ මට අදාළ නැහැ ඒ වගේ තමයි අනිත් දුප්පත් මිනිසුන්ටත් ප්‍රශ්නේ ඒවට කොහොම හරි විසඳුම් හොයාගෙන අපි මේ කටයුත්ත කළ යුතු වෙනවා ඒක වලට අපිට තියෙනවා විශාල වැඩ කොටසක් මේ වේකන්සීස් ටික ෆිල් කරගන්න අපි හිතනවා අපි ලබන සතියේවත් අපිට යආගන්න පුළුවන් වුණොත් MSD එකට අපි ප්‍රසන්ටේෂන් එකක් හදාගෙන ඒගොල්ලන්ට ගිහිල්ලා අපි කියනවා අපිට මෙන්න මේ ටික අපිට කරලා දෙන්න කියලා බලමු අපි එහෙම වුණොත් අපිට මේ වේකන්සි අපි දන්නවා රජය තීරණයක් අරන් තියෙනවා නවපත්වීම් සිදු නොකරන්න නමුත් අපි මේකට බලපෑමක් කරොත් අපිට මේක ගන්න පුළුවන් කියන විශ්වාසයත් අපි ඉන්නවා ඒ නිසා අපිට ඒ සඳහා අපි මූලිකව මේ සඳහා කටයුතු කරගෙන යනවා මේවා තමයි අපි අපේ ඉදිරියේදී අපි ක්‍රියාත්මක කළ යුතු වැඩ කොටස් විදිහට මම දකින්නේ ඒකම අපි දකිනවා අපේ අයගේ සමහරක් ඒවැ වෙලාවට විභාග තියලා නැහැ ට්‍රේනින් නැහැ සමහරක් අයගේ වැඩ කරන හැටි බැලුවහම අපිට පේනවා මේගොල්ලන්ට මේගොල්ලන්ගේ වැරද්ද පස්සෙම ගිහිල්ලා අපි හරියන්නේ නැහැ මේගොල්ලන්ට ඒ අවශ්‍ය පුහුණුව දුන්නද නැද්ද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා අපිට ඒ පුහුණුව කියන එක නිරන්තරයෙන්ම කළ යුතු කාර්යයක් වෙනවා ඒක නිසා මේ පුහුණුව සහ ඒ අයට අවශ්‍ය ඒ විභාග වේලාවට තියලා ඒ ප්‍රොමෝෂන් වේලාවට දීලා ඒව කරෝතින් අපිට මීට වඩා අවසානයේ අපි බලාපොරොත්තු වන මේගොල්ලන්ගෙන් බලාපොරොත්තු වන සේවය මීට වඩා ඉහළ තත්යකට අපිට ගන්න පුළුවන්කම ලැබෙනවා සමහරක් සමහරක් ඒකක තියෙනවා ඒගොල්ලන්ගේ ප්‍රොමෝෂන් එක හම්බු වෙන්නේ රිටයර් වුණාට පස්සේ රිටයර් වෙලත් දැන් 6-7 දෙනෙක් එනකන් මේ තත්ත්වෙන් අපි කොහොමද මේ මේක මුදවගෙන මේ කටයුත්ත කරන්නේ කියන එක පිළිබඳවත් විශේෂයෙන්ම අවධානය යොමු කරන්න හැම මිනිස්සයා කම්කරු මහත්යෙක් වෙන්න පුළුවන් නමුත් එයත් අපිට වැදගත් මේ මේ අපේ කණ්ඩායමේ ප්‍රධාන පුරුකක් තමයි කම්කරු මහත්යා එයාගේ එයා සතුටු නොකර අපි කොහොමද වැඩගන්නේ ඒක නිසා ඒ කම්ක විශේෂයෙන්ම කම්කරු මහත්තුරු ගැන හිතන්න ඔය මුරකාර මහත්තුරු රියදුරු මහත්තුරු ඒගොල්ලන්ගේ ප්‍රශ්න අපේ ප්‍රශ්නයක් විදිහට අරගෙන මේක කටයුතු කරෝතින් අපිට ලොකු ගමනක් යන්න පුළුවන්කම ලැබෙනවා විශේෂයෙන්ම නව ඉංජිනේරු මහත්තුරු TA මහත්තුරු අපි කිව්වට වැඩක් නැහැ ඒ ඉස්සර හිටපු TA මහත්තයා නෙමෙයි අද ඉන්නේ කියලා කිව්වට වැඩක් නැහැ ඒ ඉස්සර හිටපු ඉංජිනේරු මහත්තයා නෙමෙයි අද ඉන්නේ කියලා කිව්වට වැඩක්
ne, ego langga meka ta awasye pemane te e danu malabadila, training labadila, e kato itu kalau itu ikela hitano, bisese engineer mahatrungge e bibahaga professional review solta, idiri pati me melika mak dakkano, e ka balim tamai dan dani, toko te ego lehitano me e ka ta dani paligan na, kiela e me hituat kaman na, kawata hari ego langga teori, na e wede karopo hinda tamai, ada api me heme inne kiela teori kawata hari. Enisa, evata mulikatwe dila, ape wede gannawat ekkama, eyage anagathayat api me thulin hadanna one. Injiniyaru mahathurunge itharak neme, TA mahathurunge itharak neme, anikuth hemma karya manlayakatama, ekalange anagathaye hadima ape wagakimak widiyata salakanna. Ehema unothin ara dostara mahathaya kiwwe eka, eke nokiya tamai anith ekak kiwwe oy dostara mahathaya. Api hondak korothin, ape pidipasse hondeyi. Api narakak korothin අපේ වශයෙන් ඒකම එයි. හැබැයි ඒක සමහර විට තේරෙන්නේ නැති වෙයි. මට මේක උනේ මම මේ වැඩේ කරා කියලා අපිට තේරෙන්නේ නැහැ. ඒක එහෙම තමයි. ඈ අපිට මිනිසුන්ගේ ආශිර්වාදේ තියෙනවා නම් ඈ අපිට හොදක්මයි වෙන්නේ. කොයි කොච්චර මිනිසු නරකක් කරන්නේ නැතුවත් ඒක වදින්නේ නැහැ. ඈ ඒක තමයි දොස්තර මහත්තයා අද කිව්වේ. ඈ අපි හොදක් කරෝතින් අපි සතුටු වෙන්න අපා මම මේ මිනිසයාට වෙලාවට ඕටි එක දුන්නා. මම මේ වෙලාවට සබ්සිස්ටන් එක දුන්නා ඈ අපි ඒකට සතුටු වෙන්න ඈ ඒ මිනිස්සු අපිට බැන බැන යයි දවසක් බරක් වුණොත් නමුත් අපි සතුටු වෙන්නේ නැහැ මගේ උපරිමෙන් මං කරා කියන සතුට ලබා ගත්තොත් අපිට අපේ පිටිපස්සේ මීට වඩා ලොකු දේවල් අපේ පිටිපස්සේ එවි කියන එක මතක් කරමින් නැවත වරක් සියලු දෙනාම මේ කාර්ය සඳහා 2021ට වඩා 22 වර්ෂය ඉතා හොඳ වර්ෂයක් කරගමු අපි සියලු දෙනාම අදිටන් කරගමු 2022 වර්ෂයේ සියලු දෙනාටම ඉතාමත්ම සාර්ථක වර්ෂයක් කර ගැනීමට සියලු දෙනාටම අවස්ථාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි සියලු දෙනාටමත් පවුල්වල දුවා දරුවන්ටත් අම්මා තාත්තලා සියලු දෙනාටමත් ලැබුවා වූ නවසර ඉතාමත්ම නිරෝගිමත් නවසරක් වේවායි ප්‍රාර්ථනා කරමි සුබ නවතරකට ප්‍රාර්ථනා කරමි මම නිහඬව ස්තුතියි